අභියෝගයන්ට ප්‍රායෝගික විසඳුම් සොයන තැන. අදත් big question ආරම්භ කරන්නටයි අපි සූදානම් වන්නේ. අද big question තුලින් කතා කරන්න සූදානම් වන මාතෘකාව මේ දවස්වල රට ඇතුලේ කතා කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. මේ රටේ රාජ්‍ය සේවය ගත් පිටදී රාජ්‍ය සේවය පිළිබඳ එක පාරටම ලොකු කතාබහක් මතු වුණා. ඒ තමයි ලක්ෂ 16ක විතර රාජ්‍ය සේවයක් ඉන්නවා. මේක බොහොම බර වැඩි. මේක මෙහෙම කරගෙන යන්නේ කොහොමද? ඒ වගේම තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන තියෙනවා. මේවා ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්නට ඕනේ. රාජ්‍ය සේවයේ බොහෝ පිරිසක් ඉන්නවා. ඊයේත් ඇමතිවරයෙක් කියලා තිබුණා. ලක්ෂ 10ක් විතර නිකන් ඉන්නවා කියලා දේ කිසිම කාර්යභාරයක් පැවරලා නැතුව ඉන්නවා වගේ කතා ටිකක්. ඉතින් මේ සියලු දේවල් එක්ක රාජ්‍ය සේවයේ පිළිබඳ මොකද මේ කතාබහ ටිකක් වැඩි උනේ කියන දේ එනවා. ඒත් එක්කම අපි මේ big question තුලදී බොහොම විවෘතව කතා කරන නිසා සහ තාමත් කවුරුත් මේකට ප්‍රශ්නයක් බාධකයක් නොවුණු නිසා අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට එනකොට මේ පිළිබඳ සාකච්ඡා ගොඩ නැගෙනකොට මේ මූල්‍ය අරමුදලින් කිව්ව කතාවක්වත්ද මේ රාජ්‍ය සේවය මෙහෙම යම් ආකාරයක සීමාවකට එන්න ඕනේ. ඒකද මේ එකපාරට මේ කතාව විශ්ලාවේ. මේ රටේ රාජ්‍ය සේවයකට බොහෝ පිරිසක් බර වැඩි වෙනවා නම් අපි දැකලා තියෙනවා ඇමතිවරු පත් වෙනකොට ආණ්ඩු පත් වෙනකොට ඒ ආයතන වලට විදුලි බල මණ්ඩලයේ හෝ වේවා නිකමට බලන්න කුරුණෑගල වැඩිපුර ඉන්න පුළුවන් මහනුවර වැඩිපුර ඉන්න පුළුවන් කෑගල්ල වැඩිපුර ඉන්න පුළුවන් ඔය වගේ දේවල් අපි දකිනවානේ මහවැලිය වෙන්න පුළුවන් වරාය වෙන්න පුළුවන් ඔය හැමතැනම ඔය කියන දේවල් අපි දකිනවා. ඉතින් එතකොට දැන් මේ රාජ්‍ය සේවයේ බර වැඩි කරේ කවුද කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. ඉතින් ඒ නිසා අපි අද බොහොම ගෞරවණීයව ආරාධනා කළා එතුම කරපු කතාවක් බොහොම සමාජ මාධ්‍ය ඇතුළෙත් වෛරල් වුණා බොහෝ දෙනෙක් කතා කරා මේ පිළිබඳ කතිකාව ආරම්භක වෙඩිපහර ආවේ ආරම්භක මේ කතිකාව ගොඩ නැගුණෙත් එතුමන්ගේ ප්‍රකාශයත් එක්ක කියන දේ අපිට හිතෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේක බොහෝ දෙනා කතා කළා ඊයේ පාර්ලිමේන්තුව ඇතුළෙදි කතා කළා මේ සියලු දේවල් එක්ක අපි හිතුවා මේ රාජ්‍ය සේවයට මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද දැන් කරන්න යන්නේ මොකද්ද මේක විය යුත්තේ අද ඉදිරිපත් කරනු මේ ඉදිරි මාස කිහිපය සඳහා වුණු අයවැයේදී අර 65ක් විතර තිබිච්ච වයස් සීමාව 60 දක්වා සීමා කිරීම සිද්ධ කෙරුණා. ඉතින් අපි ආරාධනා කළා ලංකාවේ සිටින කීර්තිමත් ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙකු විදිහට කටයුතු කරන බොහොම ගෞරවනීය රාජ්‍ය නිලධාරියෙකු විදිහට අපි එතුමන්ව බොහෝ අමාත්‍යංශවලදී විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යංශ ඇතුළේ භූමිකාව වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ භූමිකාව ඒ වගේම අද වෙනකොට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විදිහට විශේෂයෙන් සෝදේශ කටයුතු පළාත් පාලනය කියන විශේෂ ස්ථාන සියල්ල ආවරණය කරමින් එතුමන් කටයුතු කරනවා. රාජ්‍ය පරිපාලන ලේකම්තුමන් ප්‍රියන්ත මායදුනි මහතා තරණයයිවන් මයිබෝ බොහොම ගෞරවයෙන් හොදවන්න පිළිගන්නවා. අපි මේ එතනදී විවෘතව කතා කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ලේකම්තුමනි මේ රාජ්‍ය සේවය ගැන මොකද දැන් තියෙන අදහස මේ අලුතින් කතා බහට ලක් වෙච්ච කාරණේ? ඇත්තටම රාජ්‍ය සේවය කොච්චර අපේ ජන ජීවිතයට අත්‍යවශ්‍යද කියන එක ගත්තොත් එහෙම කෙනෙක් ඉපදිච්ච වෙලාවෙද උපදින් ඉන්නකොට පෞල් සෞඛ්‍ය සේවාවේ සේවාව ලැබෙන තැන ඉඳගෙන රුපැන සහතිකයක් දීලා ඉතින් පටන් ගත්තාම පාසලට යනවා අධ්‍යාපනය සෞඛ්‍ය පාසල් අධ්‍යාපනයෙන් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඊට පස්සේ එයාගේ විවාහ වෙනකොට විවාහ රෙජිස්ට්‍රේෂන් එක ඊට පස්සේ රැකියාව බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන රාජ්‍යංශේ අවසාන වශයෙන් මැරුණහම මරණ සහතික දෙන රාජ්‍යංශේ ඊළඟට මරණ කටයුතු කරගන්න පළාත් පාලන ආයතනය තමයි අවසන් කටයුතු සිද්ධ වෙන්නේ. ඒකට ජන ජීවිතේ මිනිස්සුන්ට රාජ්‍යංශේ නැතුව බෑ. විශේෂයෙන් අපේ වගේ රටවල් සමහර ජයග්‍රහණ ලබාගෙන තියෙන රාජ්‍යංශය නිසා විශේෂයෙන් මේ රටේ අතිබහුත් බහුතරයකට මා ඇතුළුව නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. එතකොට රාජ්‍යංශයේ බොහෝ සේවාවල් මහජනතාවට අත්‍යවශ්‍යයි. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. අපිට තිබුණ ප්‍රශ්නේ තමයි යම් කාලයකදී මේ රාජ්‍යංශයේ සංඛ්‍යාව අසීමිතව වරින් වර වැඩි වෙනවා. කාලය කිව්වේ කොච්චර? ඒ කියන්නේ දැන් දැනට අවුරුදු 10කට එහා ගියොත් එහෙම ආපස්සට ගියොත් එහෙම ඒ සංඛ්‍යාත්මක ප්‍රමාණය ඊට වඩා වේගයෙන් පහු කාලින වැඩි වෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ රාජ්‍යංශය ඇතුලේ වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යංශ කච්චේරි ප්‍රාදේශ ලේකම් කාර්යාල පළාත් පාලන ආයතන පළාත් සභා ඇති වෙන රාජ්‍ය සේවය. ඒක පහසුවෙන් තේරු ගන්න පුළුවන් විශ්‍රාම වැටුප හිමිකම් කියන අය. අනිත් අය අර්ධ රාජ්‍ය සේවක අර්ථසාධ කර්මදල් දායක ජීවන අර්ධ රාජ්‍ය ආයතන මණ්ඩල සංස්ථා අධිකාරීන් ඒ වගේ කොටස. එතනත්
ලක්ෂ 3කට වැඩි පිරිසක් ඉන්නවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අර අර්ධ රාජ්‍ය ආයතන වාණිජ ස්වරූපේ වුණා. ඒ වාණිජ ස්වරූපේ ආයතන වලට වැටුප් ගෙවන්න බැරි වුණා. ඒක පවත්වාගෙන යන්න බැරි වුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පටන් ගත්තාම ඒ සියල්ල නඩත්තු කරන්න වෙන්නේ මහා භාණ්ඩාගාරය. එතකොට ඔබ පැහැදිලි කිව්වාගේ රාජ්‍ය සේවයේ අර මං කිව්ව විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවාව කියන කොටසේ නිශ්චිත බඳවාගැනීම් පරිපාටියක් තිබුණා ඉස්සරදා. එතකොට ඒකේ අර සුළු සේවක කණ්ඩායම ඒකටත් ක්‍රමයක් තියෙනවා සුළුසුකම් තියෙන නමුත් ඒකට තරඟ විභාගයක් නැහැ. අනිත් සියල්ලටම තරඟ විභාගින් තමයි එන්න ඕනේ. ඒ කියන්නේ තනතුරක් තියෙනවා ඒකට පුරප්පාඩු වෙනවා. ඒ පුරප්පාඩු ඇති වෙන පුළුවන් විශ්‍රාම ගියාම විදේශගත වුණාම ඉල්ලාසුනාම මිය ගියාම. ඒ හෝ විනය හේතුවකින් අයින් කරා. ඒ නිසි බඳවා ගැනීම පරිපාටියෙන් තමයි ඒක තමයි ක්‍රමය. ඒකට අපි දන්නවා නිශ්චිත සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාවට තමයි වැටු වෙම්බෙන්නේ ඒක තමයි කරගෙන. පසු කාලීන රාජ්‍ය ප්‍රතිපත්ති වලින් විශේෂ බඳවා ගැනීම සිද්ධ වෙනවා. ඒ එහෙම නිශ්චිත තනතුරු හඳුනා නොගෙන උදාහරණයක් ගත්තොත් එහෙම අපි ලක්ෂයක් සහායකින් බඳවා ගන්න වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඊළඟට අපි උපාධිධාරීන් බරින් බර ගත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති නිසා ගන්න. නිශ්චිත තනතුරක් තිබිලා නෙවෙයි ඒ ගන්නේ. එතකොට ඒවට රාජ්‍ය සේවය ඇතුලෙන් අනුමැතිය හැමෝම දැන් ඔය SOR එකක් දීලා ඊට පස්සේ ඔය කාර්ය මණ්ඩල අනුමැතියක් අරගෙන පඩිගෙවනවා නම් ඒ ඇතුල් එක තියෙන ඒ ක්‍රියාවලිය නෙවෙයි. එතකොට දැන් අර අර වගේ ප්‍රතිපත්ති වශයෙන් ගත්තාම තමයි 40,000ක් බඳව ගන්නවා කියලා. එතකොට ඒ ඒ ගත්තු ටික බෙදලා දුන්නාම ආයතන තියා ගන්නවා. එතකොට නිශ්චිත කාර්යයක් නැතුවයි ඒ ගන්නෙ. එතකොට ඒ ඒ ඒ ඒ ඒ ප්‍රමාණය තමයි ඒ පැත්තෙන් වෙන්නේ. හැබැයි රාජ්‍ය සංස්ථාවල ඊට වඩා වෙනස්. රාජ්‍ය සංස්ථාවල තියෙන ඔය කියන අවශ්‍යතාව ටික කාර්ය මණ්ඩලයේ අනුමත කර ගන්න ඕන. ඒ විදිහ තමයි යන්නේ. හැබැයි මේ මේ රාජ්‍ය සේවයේ තියෙන අර වගවීමේ ස්වරූපයට වඩා ලිහිල් ප්‍රතිපත්ති තමයි ඔය රාජ්‍ය සංස්ථා මණ්ඩල අනුගමනය කරලා තියෙන්නේ. ඒ නිසා සමහරලාට අර අනුමත කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාත්මක බලල ඒ තනතුර නොවන නොගැලපෙන තනතුර වල බඳවාගෙන තියෙනවා. සමහරට ඒක අභිභවා බඳවාගෙන තියෙනවා. සමහර ආයතන තියෙන අවස්ථා දෙක තුනකදී ස්වේච්ඡා විශ්‍රාම ගැනීම දැල්ල කාර්ය මණ්ඩල අඩු කරපු ආයතන නැවත නැවත බඳවාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් කාඩ් එක 10,000කට යන්න පුළුවන් නම් දැනට සේවීනේ 8,000යි නම් එතකොට පුරප්පාඩු පුරප්පාඩුනේ මොන මොන අංශද කියලා හිතන්න නැතුව 2000ක් හිතිච්ච ඕන කෙනෙක් බඳවනවා. ඔව් දැන් හිතනවා අපිටම ඉංජිනේරු සහායක කාර්ය මණ්ඩල විශේෂඥ ඒ එහෙම අර්ධ පුහුණු තාක්ෂණික තියෙන කාඩර් එකක හිස්තැන් තියෙන්නේ කියලා. හැබැයි ලේසියෙන් ගන්න පුළුවන් කම්කරුණන් කම්කරුවෙගේ ඒක පුරවලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අපේ නිශ්චිත තනතුර වුණාම කාර්ය සාධනයක ඉපීමක යාතින් තියෙනවා. ඒ ඉපීම නැතිවීම නිසා සහ අර පිරිස නඩත්තු කරන්න වෙනවා. ඒ කියන්නේ නිශ්චිත එයාට තව නැතුව ඒ සංස්ථා මණ්ඩලයට ඇතුල් වෙලා තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා මේ මේ ආයතන උපයන ආදායමේ වැඩි ප්‍රමාණය සමහර ආයතනවල 100% සමහර ආයතන උපයන ආදායමේ 90% ඒ ආයතනෙ ඉන්න නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කරගන්න අවශ්‍ය යටිතල පහසුකම් වලට ආයෝජනය කරන්න යන්ත්‍ර සූත්‍ර අලුත් වැඩියා කරලා යථාවත් කරගන්න ඒ කියන මෙහෙයුම් කටයුතු වලට තියෙන ආයෝජනය කරන්න තියෙන අවස්ථා නැති වෙලා තියෙනවා. ඒක ඒක නිසා දීර්ඝ වශයෙන් මේ ප්‍රශ්නේ බලපාලා තියෙන මේ මේ සංඛ්‍යාව. එතකොට මේක හුඟක් බර විදියට දැනෙන්නේ කොහමද? දැන් මේක රාජ්‍ය ආදායම සාපේක්ෂව වැඩි වෙලා නම් මේක දරාගෙන යනවා. හැබැයි අපි දන්නවා පාස්ක ප්‍රහාරය ඊට පස්සේ කොවිඩ් වසංග තත්ත්වයත් එක්ක අපේ සංචාරක ව්‍යාපාරයේ ආදායම අඩු වුණා, විවිධ බලපෑම් වුණා. එතකොට දැන් මේක දරන්න බැරි තැනක් එනවා. ඒ කියන්නේ මුළු ආදායම අඩු වෙනකොට හැබැයි වියදම එහෙම්මයි. පොඩි ගාණක් නෙවෙයි. වැටුප් වලට විතර ට්‍රිලියනයක් අවුරුද්දට ඕන. විශ්‍රාම වැට පොන බිලියන 320ක්. එතකොට මේ මහා වියදම දරන්න තරම් ආදායමක් මේ පැත්තෙන් ආවේ නැහැ. ඒ ආර්ථික අමාරුකමට අපි මුහුණ දීලා තියෙනවා. හරි. දැන් අපි ආසන්නම තැනට යමුකෝ. උපාධිධාරීන් බඳව ගත්තනේ. ඒ උපාධිධාරීන් රජයේ ප්‍රතිපත්තියක් ඉදරෝ සෞභාග්‍ය දැක්ම ඇතුළේ කියලා බඳව ගත්තා. ඒ උපාධිධාරීන් බඳව ගද්දි මොකක් හරි ශක්‍යතා අධ්‍යයනයක් කරලා රාජ්‍ය සේවයේ තව බර වැඩි වෙනවා කියන දේ පිළිබඳ ආමන්ත්‍රණය කෙරුණද නැත්නම් දීපු ඡන්ද පොරොන්දු උඩ මේ බඳවා ගැනීම සිද්ධ වුණාද? ඉතාම පැහැදිලිව මම ඒ අදාළ තැන්වලදී යම් යම් මට්ටමේ මගේ මතය මම ප්‍රකාශ කරනවා. ඒක මම පුරුදු වෙච්ච ක්‍රමයක්. මට අදත් මම කියන්නේ මේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් එන උපාධිධාරීන් රටට බරක් නෙවෙයි. මොකද හේතුව ඔවුන් විෂය හැකියාවට වඩා තවත් කුසලතා ගොඩක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඒ අත්දැකීම් ලබනවා.
ඔවුන්ට ඕන රැකියාවකට ඇඩ්ජස්ට් වෙනවා කියන්නේ ඒකට ඒකට අනුගත වෙන්න ඉතා ඉක්මනින් පුළුවන්කම තියෙනවා. අද ලංකාවේ කලා උපාධිධාරියෙක් විදියටවත් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය යන අඩු ගානේ ඒ තුනක් නැත්නම් ඒ දෙකයි B එකක් වුණා. ඒ කියන්නේ මේ රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය යන්නේ අතිශයින්ම උගත් බුද්ධියක් තියෙන පිරිස. ඒගොල්ලොන්ට රාජ්‍යංශය හෝ පෞද්ගලික අංශයේ රැකියාවකට අනුගත වීම ඉතා පහසුයි. නමුත් විවිධ මට්ටම් වලින් ඒ වගේ දෙගුණයක් වෙන වෙනත් උපාධි පිරිනමන ආයතන වලින් බාහිර උපාධි අයගෙන් එතකොට එහෙම විශාල පිරිසක් එනවා. එතකොට ඒ අයගේ නිපුණතා මට්ටම් වෙනස්. ඒගොල්ලන්ට මේ අනුගත වීම මට්ටම් වෙනසක් තියෙනවා. අනිත් කාරණේ තමයි ප්‍රතිපත්ති වශයෙන් අපි දැන් 2012 උපාධිධාරීන් බඳවා ගන්න ඕන. අපි 2015 බඳවා ගන්න ඕන 13 14 15 පිට වෙච්ච අයනේ. බැ අපි එහෙම නැහැ. අපි 12 බඳව ගන්නව අවුරුදු 45ක් පරණ වෙනකන් ආයි 15 දිත් අවුරුදු 40. එතකොට සමහරු විදේශගත වෙලා ඉඳලා සමහරු පෞද්ගලිකංශ වැඩ කරලා සමහරු මේ අවුරුදු 40 දි විතර හිටලා උපාධියක් අරගෙන දැන් ඒ ඔක්කොම බර අන්තිමට මේ රාජ්‍ය ආයතන ව්‍යුහය දරන්න වෙනවා. මම හැමදාම විශ්වාස කරන එකක් තමයි අපි 2012 ගත්තනම් අපි ඊළඟට ගන්නකොට ගන්න උඩ 13 ඉඳන් පිට වෙච්ච අය. හොඳ තරුණ අපේක්ෂා සහගත රැකියාව පටන් ගන්න ඉන්න අයට. ඉතින් මේ වගේ අපිත් ඒ කියන්නේ රාජ්‍ය මේ තීරණ ක්‍රියාත්මක කරනකොට විශාල වශයෙන් කණ්ඩායමකට රැකියාවක් දෙන්න කියන එක ගැන කල්පනා කළා මිස මේක තාර්ථිකව ආර්ථික සමාජ ප්‍රගමනයට දායක කරගන්න වැඩපිළිවෙලක නෙවෙයි ගත්තේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ගත්ත අයගේ වැරද්දක් නෙවෙයි මම මේ කියන්නේ. ප්‍රතිපත්ති වශයෙන් එතන අඩුපාඩුවක් තියෙනවා. එහෙම බලනකොට ඔබතුමාට මේකට උත්තර දෙන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. දේශපාලඥයෝ නේද මේ විදිහට රාජ්‍ය සේවය පුරවලා තියෙන්නේ? නැ දැන් මේ රාජ්‍ය සේවය මම මේක දකින්නේ වෙනස් විදිහකට. දැන් මේ 115 කවුද? මේ 115යි හමුදා වෙන 270000යි මේ රටේ මිනිස්සු. ඔව්. එතකොට මේ රටේ පවුලක තමන්ගේ න්‍යෂ්ටික පවුල නැත්නම් තමන්ගේ සම්බන්ධ පවුල ගත්තොත් ඔය පවුලේ කවුරු හරි මේ සුබසාධනය තුලින් මේ රාජ්‍ය සේවය හෝ සංස්ථා හෝ මේ රජයෙන් වැටුප් ලබන තනතුරක ඉන්නවා. එතකොට එක පැත්තකින් මේ රාජ්‍ය සේවක කියන්නේ මේ රටේ ජනතාවම තමයි. මේ රටේ ජනතාව. එතකොට කලින් කලට මෙහෙම තීරණ ගන්න තැනට සමාජය පොළඹවන්නේ කවුද? ඒ පෙළඹීම කරන්නේ සමාජයෙන්මයි. ඒ කියන්නේ අපි මානසිකව හදලා තියෙනවා උපාධියක් ගත්තොත් රජෙන් අපේ රැකියාවක් දෙන්න ඕන. අපි උපාධි පිරිනමන ආයතනයක ඉඳන් රාජ්‍ය විශ්වවිද්‍යාල දක්වා එහෙම තමයි හැදලා තියෙන්නේ. ඒ කියන්නේ කාට හරි රස්සාවක් දෙන්න ඕන රජය. එහෙම පුරුද්දක් ඇති කළා. ඒ පුරුද්ද කන්වෙනෝසෙන් ඇතුණාම ඒක ඡන්ද දේශපාලන අර ප්‍රතිපත්ති ප්‍රකාශ වලටත් වෙනවා. හැබැයි අපි උපාධිධාරියෙක් හදන්න ඕන ලෝකෙට. ලෝකෙ ඕනම තැනක රැකියාව කරන්න පුළුවන් විදිහට. ලංකාවේ ඕනම තැනක රැකියාව කරන්න පුළුවන් විදිහට. කම්ෆර්ටබල් නැත්නම් සුවපහසු කලාපයක කොහොම හරි මොනවා හරි කරන්න නෙවෙයි. ඒක ජාතිකාර්ථයට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මේක උපාධිධාරියගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක මානසිකව සූදානම් කරවලා විශ්වවිද්‍යාලයේදී සූදානම් කරවලා සමාජ පද්ධතිය තුළ සූදානම් කරන්න ඕන කටයුත්ත. දැන් අපි තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. අපි කවුරුත් තේරුම් ගන්නවා රජයේ රැකියා ඉතාම සීමිතයි. එහෙම නැත්තම් නැහැ. ඉතාම සීමිතයි. ඊට හා යන්න තැනක් නැහැ. එතකොට මීට පස්සේ උපාධි පිරිනමන ආයතන උපාධිධාරී විශ්වවිද්‍යාල වෙළඳපොළ දිහා බලලා ලංකාව විතරක් නෙවෙයි ලෝක වෙළඳපොළේ මානව අවශ්‍යතාවය දිහා බලලා තමන්ගේ පාඨමාලා නවීකරණය කරගන්න ඕන. එහෙම නැති වුණොත් මේ ප්‍රශ්නෙට රාජ්‍යංශයේ ඉඩකඩ නැහැ. එහෙම රාජ්‍යංශයේ රැකියාව වෙළඳපොළක් නිර්මාණය වීම ඉතාම සීමා සහිතයි. ඒත් වෘත්තිකයන්ට යම් මට්ටමක වෘත්තිවේදීන්ට පමණයි. උදාහරණයක් විදිහට ගත්තොත් පරිපාලනයේ ඉන්න ඉහළම කෙනා තමයි අමාත්‍යංශ ලේකම්වරයා. තමන්ගේ ආයතනය ඇතුලේ පුටුවක් තියා මේසයකුත් නැතුව තැන් තැන්වල පුංචි පුංචි ළමයි වාඩිලා ඉන්නවා නම් තව තවත් රජයෙන් මේකට ළමයි පුරවන්න හදනවා නම් මේක කරන්න එපා ඇමතිතුමනි මේක කරන්න එපා දේශපාලඥයින්ට ලේකම්වරු විදිහට ඔබතුමාලට බලපෑම් කරන්න අවස්ථාවක් හම්බුනේම නැද්ද? නේ ප්‍රධාන කාරණේ තියෙන්නේ කවුද මෙහෙම කරන්න කියලා කියන්නේ? මේ රටේ ජනතාව. මේ රටේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන ගොඩනැගෙන්නේ ඒව ජනතාව පිළිගන්නා මට්ටමට පත් වෙන්නේ ඒ ජනතාවගේ පැත්තෙන් එන ඉල්ලි වෘත්ති සංගම් වලින් එන ඉල්ලි අනිත් සමාජ බලවේගෙන් එන ඉල්ලි. එතකොට ඒක ඇතුළේ නිලධාරීන්ගේ
කියන මැදිහත් වීම අඩුයි. ඒක තමයි ඒ ඒ ප්‍රතිපත්ති දිහා බලලා මිනිස්සු රාජ්‍යන්ට ඡන්ද දෙන්නේ. ඒතර ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ඒ පත් වෙන රාජ්‍ය පෙළඹෙනවා. මොකද මිනිස්සුන්ට කිව්වොත් මෙන්න මේ දේවල් කරනවා කියලා මිනිස්සු ඒ ඡන්ද දුන්නට පස්සේ ඒක කරන්න පෙළඹෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් වෙන්නේ අපේ සීමාවල් තුල මතයක් විතරයි. හැබැයි ඊට එහාට මෙන්න මේ වගේ තත්ත්වයකට ආවට පස්සේ තමයි තේරෙන්නේ නැවත මේ ප්‍රතිපත්ති සියල්ල සමාලෝචනය කරලා බලන්න අවශ්‍යයි. මොකද්ද අධ්‍යාපන ඉඳන් වෙනස් වෙන්න ඕන ප්‍රතිසංස්කරණ? මොකද්ද උසස් අධ්‍යාපන ආයතනවල සහ උපාධි පිරිනමන ආයතනවල විශ්වවිද්‍යාලවල පාඨමාලා සම්බන්ධයෙන් වෙන්න ඕන ප්‍රතිසංස්කරණය? ඊළඟට මේ රටේ පුජ්‍යලයක් විදිහට උපාධිධාරියෙක් උපාධි ලබා ගන්න ශිෂ්‍යයෙක් රැකියාවල ඉඳලා ප්‍රතිහා බලන්න ඕන අභියෝගාත්මක ක්‍රමවේදය මොකද්ද කියන එකට අලුතෙන් හිතන්න වෙනවා. එහෙම නැතුව මෙහෙන් පිට වෙනකොට මෙහෙ උපාධියට පෙළ ගැහුණා කියලා ඒ එහෙම විසඳුම් ලැබෙන්නේ නැහැ. හරි. අපි දරුවන්ගේ පැත්ත ඊළඟට කතා කරමු. දැන් මම දේශපාලඥයෙන් ගිහිල්ලා මම දේශපාලඥින්ට වැඩ කළා මට රස්සාවක් වෙලා දෙන්න කියලා ඉල්ලනකොට දේශපාලඥයා මීට වැඩිය නිර්මාණශීලී වුණා නම් අපේ ওই කඩදාසි ගම්මල් වහලා තියෙනවා සීනි ෆැක්ටරි වහලා දාලා තියෙනවා මේ රස්සා ඉල්ලන මිනිස්සු හරි තැනකට ගොනු කරන්න උන්ට හැකියාවක් තිබුණා නම් මේ ප්‍රශ්නේ විසඳිලා. ඇත්තටම මම කියන්නේ රාජ්‍යයේ වගකීම පිළිබඳව නැවත අපිට හිතා ගන්න හිතා බලන්න වෙනවා. ඇත්තටම රාජ්‍යයේ තියෙන්නේ ව්‍යාපාර කරන්න එහෙම නැත්නම් ඒකට අදාළ කාරණා හෝ රැකියා දෙන ආයතන හදන්න තිබේ. ඇත්තටම රාජ්‍යයේ වගකීම වෙන්නේ අනිත් අයට කටයුතු කරන්න පහසුකම් සැලසන්න, ඒව නියාමනය කරන්න, ඒකට අදාළ යටිතල පහසුකම් සපයන්න. ඇත්තටම පෞද්ගලික අංශයේ ව්‍යවසාය තත්ත්වය වැඩි දියුණු කරන්න ඕන. පෞද්ගලික අංශයට ව්‍යාපාර අවස්ථා වැඩි කරන්න අවශ්‍ය රටේ මූල්‍ය ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය ඒක හදන්න ඕන. එහෙම කරලා ඒ එතන තමයි අවස්ථා හදන්න ඕන. ඒ කියන්නේ කවුරු හරි දේශපාලන ගියාවට රැකියාවක් ඉල්ලන්න ආවහම ඔහුට පුළුවන්කම තියෙන්න ඕන ඔහු යොමු කරන්න පෞද්ගලික අංශයට. එතෙන් තමයි රට යන්න ඕන. ඒක නිසා රාජ්‍යයේ භූමිකාව පිළිබඳ අපි තේරුම් ගන්න අවශ්‍යයි. එතෙන්ට යන්න වෙනවා. එහෙම නැතු ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම කියන්නේ දැන් අවුරුදු 20ක් 25ක් ගන්න මිනිස්සු දේශපාලනඥයෝ ගාවට ගියා ටෙලිෆෝන් එකක් ගන්න. ගෙදෙට්ට ගෘහස්ත ටෙලිෆෝන් එකක් ගන්න. ඊට පස්සේ ලයිට් ගන්න. පාලම එහෙම දේවල්. හැබැයි දැන් ඒවට යන්නේ නැහැ. ඒවට යන්න ඕනේ නැහැ. මම කියන්නේ උපාධිධාරියෙක් හෝ වෙනත් රැකියාවක් කරන කෙනෙක් හරි වෘත්තීය පුහුණුවක් ලබන කෙනෙක් හරි ඒ ආයතන විසින් නිර්මාණය කරන්න ඕන ඒ ක්‍රමයට. ඒ කියන්නේ අපි අභිමානයක් තියෙන්න ඕන ඕනම කෙනෙකුට. මම රස්සාව ගත්තේ දේශපාලනඥ ලියුමක් කරන්න නෙවෙයි කියන්නේ. සහ එහෙම රැකියා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හැදෙන්න බෑ. එහෙම ඒ අවස්ථාව හදලා දෙන්න ඕන පෞද්ගලික ව්‍යවසායකයන්ට, පෞද්ගලික ව්‍යාපාරිකයන්ට විලඳපුල අවස්ථාවල් තුළ මේ ආයෝජන අවස්ථා වැඩි දියුණු කරලා සමාජාර්ථික ප්‍රගමනයට වෙන්න. රජය යම් සීමිත සේවා සැපීමක් කරන්න අවශ්‍යයි. අපි හැමදාම කියන වගේ රටේ අධ්‍යාපනය, රටේ සෞඛ්‍ය යම් මට්ටමක නියාමන සේවා අනිවාර්යම කරන්න වෙනවා. රාජ්‍ය සේවයේ රාජ්‍යයේ අත්හල නොහැකි වගකීම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් සමහර කාරණා වලදී මම විශ්වාස කරනවා වෙළඳපළ අවස්ථා පුළුල් කරලා දෙන එක හොඳයි. ඒකට තමයි අපි හදන්න ඕන අපේ අධ්‍යාපන ක්‍රමය තුළ උපාධිධාරී ඊළඟට විශ්වවිද්‍යාල යන්න බැරි අය තෘතීය අධ්‍යාපන ආයතනවල කියන්නේ පුහුණු ශ්‍රම බලකායට අවශ්‍ය නිපුණතා මට්ටම් ලබා දීලා ඉතින් ඒ හැරවුමට අපි ආ යුතුයි. එතෙන්ට තමයි අපි ගමන් කරලා තියෙන්නේ. අපි දැන් ඒ මට්ටමට අවශ්‍ය පියවර ගන්න. මේ දවස්වල ඔබත් කිව්වා දැන් දේශපාලඥයෝ දිගින් දිගටම කියනවා රාජ්‍ය සේවයේ බර වැඩි කියලා. මෙහෙම කියන එක සාධාරණද? ඔයිසින් දැන් හිතන්නකෝ දැන් අපි නඩත්තු කරන්න කවුද? අපි නඩත්තු කරන මිනිස්සුන්ට ඒක නඩත්තු කරගන්න තරම් වියදම් කරන්න බැරි නම් එතකොට ඒ කියන්නේ බරක් නොවෙන්න නම් මොකද්ද වෙන්නේ? බරක් නොවෙන්න නම් අපි ආයතනයක් බරක් නොවෙන්න නම් ඒ ආයතනයේ ඉන්න කාර්ය මණ්ඩලයට පුළුවන් වෙන්න ඕන ඒ ආයතනයේ භාණ්ඩාගාරය මත යැපෙන්නේ නැති ආයතනයක් බවට පත් කරගන්න. එහෙම නොත් තමයි බරක් නැති ආයතනයක් වෙන්නේ. ඒකට මේක ගැන වැරදි විදියට කවුරු හරි දකින්න හොඳ නැහැ. ඒ වගේම මේක බරක් කියලා කවුරු හරි හිතන්න හොඳ නැහැ මේ ඉන්න ටික කොහේ හරි අයින් කරලා දාන්න හදනවා කියලා. ඇත්තටම තාර්කික පදනමක් මත මේ ටික පාවිච්චි කරන්න අයෝ.
මෙච්චර කල් ඉඳලා ඇයි ඔබතුමා ඇතුළු අනෙකුත් අය දැන් මේක බර වැඩි කියන්නේ මේ ප්‍රශ්නේ පුපුරා ගියාගෙන් පස්සේ අනිවාර්යෙන්ම දැන් අපිට ප්‍රශ්නික බරපතලකම තේරෙන්නේ ඕනම කෙනෙකුට අපිට ඉස්සර කණිත අමාත්‍යංශ කියලා ලොකු විශයක් කාටවත් දැනුන්නේ නැහැ ඒ වගේ අපිට දැනුණාද තෙල් කියන එක ජන ජීවිතේ මෙච්චරම බලපාන කාරණයක් කියන එක එහෙම දැනුනේ නැහැ හැබැයි ඒක අවශ්‍යයි කියලා දැන් තේරෙනවනේ අපිට ඒ වගේ අපිට මේක බරපතල භාවයේ දැනුනේ ඇත්තටම රාජ්‍ය ආදායමෙන් පඩි ගෙවන්නයි මේ විස්තම් බෙට ගෙවන්නයි බැරි තත්ත්වයට පත් වුණා. ඇත්තටම අපි හිතමු අපේ ඒක පුජ්‍යලා ආදායම ඇමරිකන් ඩොලර් 10,000ක් විතර තියෙනවා කියලා. එහෙම වුණා නම් මීට වඩා වෙනස් විදියකට මේක දිහා බලන්න තිබුණා. මේ අය වෙනස් විදියකට කළමනාකරණය ක්‍රමයක් ගැන හිතන්න තිබුණා මේගොල්ලෝ. මොකද ඒ අවස්ථාවන් එක තමයි අපිට මේක බරපතල භාවයේ දැනෙන්නේ. හැබැයි මම තවමත් විශ්වාස කරනවා මේක මීට වඩා ඒ කියන්නේ මේකට වඩා තාර්ථිකව මේ මානව සම්පත යොදවන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම ඇයි අපි මේ මානව සම්පත රාජ්‍යංශෙම තියාගන්නේ? රාජ්‍යංශ රාජ්‍ය සේවකයෝ තමයි. ඒ රාජ්‍ය සේවක විදිහට ඉන්න ගමන් අපිට බැරිද මේ පෞද්ගලිකව වැඩ කරන්න? ඒක තමයි ඒ කියන්නේ මේ ටික තාර්ථිකව සමාජාර්ථික ප්‍රගමණයට යොදවන එක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා එකක් තමයි අපි යෝජනා කරේ ඒ කියන්නේ රජය යෝජනා කරලා විදේශගත වෙන්න දුන්නේ. ඒගොල්ලන්ට ජේෂ්ඨාවය තියෙන අවුරුදු 5ක් රටක වැඩ කරලා ඒ රටවල තියෙන එගියම තේරෙනවානේ. ඒ රටවල වැඩ කරන පරිසරය, වැඩ කරන ක්‍රමවේද, අලුත් තාක්ෂණය භාවිතා කරන කොම ඒගොල්ලන්ට එන්න පුළුවන්. අපි උත්සාහ කරන මේ අවස්ථාව ලංකාවෙත් දෙන්න, රට ඇතුළෙත් දෙන්න. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලෝ රාජ්‍ය සේවය තමයි. හැබැයි ඒගොල්ලන්ට අවුරුදු 5ක් එළියට ගිහිල්ලා වැඩ කරලා එන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්න. ඒ අවුරුදු 5ක් එළියට කියලා වැඩ කරන එකේ බලාපොරොත්තු විදේශ විනිමය රටට ගෙන්න ගන්න එකද රාජ්‍ය සේවය කන්ට්‍රෝල් කරගන්න? නෑ, එක විදේශගත වෙන එකේ බලාපොරොත්තු අතර එකක් තමයි රටට විදේශ විනිමය ගෙනල්ලා දෙන එක. ඊළඟට එහෙම ගියාට පස්සේ අපේ වැටුප් බිලට ඒ කාලය තුල උදව්වක් වෙනවා ඒක. අපි වැටුප් ගෙවන්න ඕනේ නෑ. අනිත් කාරණේ යා විදේශ ගියාම යාළුවෝ දකිනවා. එහෙ වෘත්ති සම්පති ප්‍රයාත්මක වෙන්නේ කොහොමද? එහෙ වෘත්තිය වේදෙන් කටයුතු කරන්නේ කොහොමද? එහෙ වැඩ කරන වැඩ පිළිවෙල මොකද්ද? එයා අලුත් අත්දැකීමක් කරගන්නවා. ඒකත් අපිට පෝෂණය වෙනවා. ඒ විදිහම තමයි පෞද්ගලිකංශයට යන්න ඉඩ දෙන්නත් කල්පනා කරන්නේ කර්ම දෙකක් නිසා. ඇත්තටම රාජ්‍ය සේවක පෞද්ගලිකංශයට ගිහිල්ලා බලන්න ඕන පෞද්ගලිකංශය කෙනෙකුට රාජ්‍ය සේවයෙන් වැඩ කරගන්න ගියහම තියෙන ක්‍රමවේද, අමාරුකම්, අසීරුකම්. ඒක පෞද්ගලිකංශයට ස්ට්‍රෙන්ත් එකක් වෙයි, ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා රාජ්‍ය සේවක පෞද්ගලිකංශය වැඩ කරනකොට. ඒ වගේම පෞද්ගලිකංශයේ වැඩ කරනකොට තියෙනවා නිශ්චිත කෙනෙකුට නිශ්චිත වැඩක් මිල. එයාගේ වැටුප හම්බ කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් එයාට වැටුප් ගෙවන්න බෑ. එතකොට දැන් මෙන්න මේ මිල කියන එක දැන් රාජ්‍යංශයේ ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ තමන්ගේ පැකේජ් එකේ මිල කොච්චරද කියලා. ඒ කියන්නේ තමන්ගේ නිවාඩු කෑෂ් කරලා බලන්නේ මම නිවාඩු 94ක් ඉන්න මට ඉගෙන ගන්න නිවාඩු දෙන ඒවා මේ ඔක්කොම එකහු කරලා ඊළඟට මගේ වැටුප මගේ විශ්‍රාම වැටුප මම මැරුණොත් මගේ දරුවන්ට බිරිඳට හම්බෙන යැපි මේ ටික බලලා ගත්තොත් එහෙම මම කොච්චර ප්‍රතිලාභයක් ලබනවාද ඊළඟට මගේ මට දීලා තියෙන පුටු මේස වර්ගඩි ප්‍රමාණය විදුලිය වායු සමීකරණ ඒ සියල්ල එකහු කරාම මං රාජ්‍ය සේවයේ තියාගන්න මට දරලා තියෙන වියදම එතකොට ඒක පෞද්ගලිකංශෙන් නම් මේ යුනිට් කොස්ට් එක දන්නවා. මම ඒ කොස්ට් එක එයා තනතුරට නම් උපයලා දෙන්න පුළුවන් නම් මේක ගන්න. එතකොට මම කියන්නේ ඒක ක්‍රම දෙකක්. එකක් සෝෂල් බෙනිෆිට් එකක් විදිහට ඉන්නේ. දැන් ගුරුවරයෙකු ගන්නවා කියන එක මිලක් නෙවෙයිනේ. හැබැයි අපි දන්නවා මේ ළමයා පෞද්ගලික ටියුෂන් එකක් ගන්න ගියොත් එහෙම ගෙවන මිල. එතකොට අපි පෞද්ගලික සෞඛ්‍ය අංශයකට ගිහිල්ලා බබෙක් උපදින්න ගියොත් යන වියදම ලක්ෂ 3 නම් රෝහලේ නිකන් නම් නමුත් ඒක නිකන් වුණාට අපි දන්නවා ඒ සමාජ පරිවයක් අපි රජය දරනවා. ඒකට ඒ සේවයේ වටිනකමක් තියෙනවා. ඉතින් එතකොට ඒ දරන ඒ අපි දරන සල්ලි නොගත්ත සමාජ පරිවයේ වටිනකම වටිනවා නම් ඒ සේවා වටිනවා. ඒක නිසා අපි කල්පනා කරලා බලන්න ඕන යම් ඒකකයකට දරන වියදම එක්ක සමාජ ප්‍රතිලාභයක් විදිහට අපි ආයතනට උපයලා දෙනවද? එහෙම නැත්නම් ආර්ථික ප්‍රතිලාභයක් විදිහට රජයට උපයලා දෙනවද කියන එක.
ඔබතුමා කියපු කාරණේම මට ප්‍රශ්න දෙකක් මතුවෙනවා. අපි මුලින්ම විදේශයට ගිහිලා අවුරුදු පහක් වැඩ කරන දින එකකින් ගත්තොත් මේ ගිය මාසේ තමයි අඩුම විදේශීය ප්‍රේෂණ අපට ආවේ ඩොලර් මිලියන 274යි. එතකොට ගොඩක් මිනිස්සු දැන් රට ඉදලා සල්ලි එවන්න නැති තැනට ඇවිල්ලා. සහ යන අය යන්නේ තා එන්න බලාගෙන නෙමෙයි PR දාගෙන එහෙ කොහොම හරි ඉන්න කියලා. නිදහස් අධ්‍යාපනයෙන් සත පහක්වත් වියදම් කරන්නේ නැතුව අපි ඔවුන්ට උගන්වලා ඔවුන්ට රට යන්න පාර හදලා දෙනවා කියන්නේ අපි මේ හදපු ක්‍රියාවලිය බිඳ වැටෙනව නේද? නෑ. දැන් ඔය කාරණේ මම දකින්නේ හරි වෙනස් විදියට. කොමන අවස්ථාවක් තිබ්බත් විදේශගත නොවි ලංකාවේ වැඩ කරන පිරිසක් තියෙනවා. ඒගොල්ලන්ගේ වැලියු එකේ වටිනාකම් වල ඒක නෑ. ඒගොල්ලෝ කොයි අමාරු අසීරුකම් දැන් ඒගොල්ලෝ විශ්වාස කරන මම මේ රට වෙනුවෙන් වැඩ කරනවා කියලා. එහෙම නිලධාරීන් ඕන තරම් ඉන්නේ හැම වෘත්තියක. ඔව්. සමහර පිරිසක් ඉන්න ඇත්තටම යනවා. ඒගොල්ලෝ දන්නවා යාලට යම් ආදායමක් උපය ගන්න අවශ්‍යයි. ඒගොල්ලෝ එනවා. මේ தත්ති තිබ්බත් නැතත් යම් පිරිසක් ඉන්නෝ එන්නේ නැහැ. ඒක නිසා ඒ එන්නේ නැති පිරිස අර පස්සේ එන පිරිස හැමෝගෙම හදවතේ ඇතුලේ තියෙන රට ලංකාව කියලා. මැරෙන්න මොහොතකට කලින් හරි මේකට එන්න කැමැත්ත තියෙනවා. ඒක නිසා මම කියන්නේ රටත් එක්ක තරහ වෙන්න හොඳ නැහැ. අසිරු වෙලාවේ තමයි මිනිස්සු රටත් එක්ක ඉන්න ඕන. අසිරු වෙලා. ඒක තමයි අපේ යුතුකම. ඒක නිසා මම විශ්වාස කරනවා මේ යන පිරිස් ඒ තමන්ගේ සමාජීය වගකීම රට වෙනුවෙන් ඉස්සරටයි කියන්නේ. අපි හැඟීමක් විදිහට ඒක හරි ඔබතුමාගේ කාරණේ හරි. අපි හිතමු රට යන ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා. මම හිතන්නේ පාස්පෝර්ට් ගත්තාම 54,000 තිබිච්ච එක ගිය මාසේ වෙනකොට 92,000 දක්වා වැඩි වෙලා තියෙනවා මාසිකව පාස්පෝර්ට් හදන ප්‍රමාණය. රටින් යන්න පටන් ගත්තොත් කවදා හරි ඔබතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ම කියන්නේ නැති වෙයිද මේ නිදහස් අධ්‍යාපනය නිකන් දීලා වැඩක් නැහැ මේ අය සල්ලි අර මේ නිකන් ඉගෙනගෙන රට යනවනේ කියන දැන් ප්‍රතිපත්ති වෙනස් වෙයිද ඉස්සරහට? නැහැ. කොහොමටවත් නැහැ. නිදහස් අධ්‍යාපනය වෙනස් වෙන්නේ නැහැ. නිදහස් සෞඛ්‍ය වෙනස් වෙන්නේ නැහැ. එකම දේ තියෙන්නේ අපේ අධ්‍යාපන නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනකොට රට තුළ ආයෝජන අවස්ථා, සංචාරක ව්‍යාපාර අවස්ථා සහ ඒවා සේවාංශය අවස්ථා පුළුල් නොවුනොත් රට තුළ රැකියා අවස්ථා පිට වෙන ප්‍රමාණයට සාපේක්ෂව වැඩි නොවෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන්ට අනිවාර්යයෙන්ම විදේශ රටකට ගිහිලා රැකියාව කිරීමේ වරදක් නැහැ. ඇත්තටම අපි අද වෙන විට අපි ඉන්නේ මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙච්ච සමාජයක. මට ගොඩක් අය ඉල්ලීම කරා අපට සංශෝධනයක් හදලා දෙන්න ලංකාවෙන් දැන් පිටරට රස්සා කරා. ඒ කියන්නේ ලංකාවෙන් දැන් කොටසක් ඉන්නෝ ඒගොල්ලෝ ඒගොල්ලන්ට පුළුවන් ලංකාවෙන් දැන් විදේශ රැකියාව කරා. BPO විදිහට. ඔව්. ඒ ඩොලර්ස් වලින් උපයන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද ලෝකය ඇත්තටම ඉස්සර තිබ්බ විදියට අටු නැහැ. ඒක නිසා මානව සම්පත අපි හදන්න ඕන ලෝකයට. එතකොට ඒ දිනුනාට පස්සේ සංසරණය සකස් වෙනවා. අපි ඔක්කොම දන්නවා. විශ්වවිද්‍යාලයට ඉස්සර පළවෙනි පන්තියේ සාමාර්ථයක් ගන්න මං හිතන සමහර අවුරුද්දවල එක ඩිපාර්ට්මන්ට් එකක්වත් නැහැ. හැබැයි අද 30ක් 35ක් තියෙනවා. ළමයි ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන සංඛ්‍යාව වැඩි වෙනවා. ඊළඟට පෞද්ගලික උපාධි ආයතන ගොඩක් තියෙනවා. ඉතින් එහෙම මං මට විශ්වාසයක් තියෙනවා අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ එහෙම අපට මේ අපේ අවශ්‍යතාවයට හිමි මානව සම්පත අහිමි වෙන්නේ නැහැ. නමුත් සමහර ක්ෂේත්‍ර තියෙනවා. ඒ ක්ෂේත්‍රවල ඇත්තටම අපි සීමා කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රේ තව දුරටත් ඒවයි පුළුල් කරගන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් අපිට වෛද්‍ය ශිෂ්‍යන් විශාල ප්‍රමාණයක් වැඩි කරන්න බෑ. වෛද්‍ය ශිෂ්‍යන් වැඩි කරනකොට ඒකට අදාළ විශ්වවිද්‍යාල වල පහසුකම් සහ ඒවට අදාළ නිශ්චිත යටිතල පහසුකම් තියෙන්න ඕන. ඒක නිසා ඒ වගේ ක්ෂේත්‍රවලදී අපිට අනිත් ක්ෂේත්‍රවල වගේ ඉඩ දෙන්න බෑ. ඒවයි යම් යම් සීමා කිරීම අපිට තියාගන්න ඕන සමහර ක්ෂේත්‍රවල. හැබැයි අනිත් ක්ෂේත්‍රවල අපට පුළුල් කරන්න පුළුවන්කම තියෙනවා. විදේශවලට ගියයි කියලා අපිට ලොකු හානියක් නැහැ. නිදහස් අධ්‍යාපනයේ කොහොමත් අත තියෙන එකක් නැහැ. අනිවාර්යෙන්මටවත් නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ රටේ සමාජාර්ථික පදනමේ වටිනාකම් වල මූලය හැදිලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය නිසා. ඒක මේ ස්ථිර වශයෙන්ම රාජ්‍ය සැපිය යුතුයි. මම විශ්වාස කරනවා කොහොමවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔබතුමා ඊළඟට කියපු දේ තමයි රාජ්‍ය අංශයේ ඉන්න අයට පෞද්ගලික අංශයේ ගිහිල්ලා වැඩ කරන අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ වැඩ කරන හැටි බලන්න සහ ඒත් එක්ක ඒ හැඟීම ගන්න. ඔබතුමත් ආයතන ප්‍රධානියෙක් විදිහට පරිපාලන ඉහළම තැන ඉන්න කෙනෙක්.
මේකින් අනිත් පැත්තට බැලුවොත් ඔබතුමාද ඇතුළු අනෙකුත් අමාත්‍යංශ නිලධාරීන් අධ්‍යක්ෂවරුන් හරියට වැඩ කරලා නැති හින්දා තමයි මේ ගිහිල්ලා බලලා හැදෙන්න කියලා කියන්න වෙන්නේ කියන අගෞරවය නැද්ද රාජ්‍ය සේවයට? මම කොයි වෙලාවකවත් රාජ්‍ය සේවය අදක්ෂයි කියලා පිළිගන්නේ නැහැ. රාජ්‍ය සේවයට නිශ්චිත ඉලක්කයක් දීලා අදාළ ඒකට අදාළ සම්පත් දුන්නොත් රාජ්‍ය සේවය අතිශයින්ම කාර්යක්ෂමයි. හොඳම උදාහරණ මම ගත්තොත් අපි මැතිවරණයක් ගත්තොත් අපි මැතිවරණයක ඡන්ද අද මිනිස්සු ඡන්ද දැම්මහම හෙට උදේට අද්දකින් ගණන් කරලා හරියට ප්‍රතිඵල තියෙනවා. ඒක අභියෝගයෙන් ලක් කරොත් අපි උසාවියේ ගණන් කරලා ඒක නිවැරදි බවට තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ දක්ෂතාවයේ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම රාජ්‍ය සේවය වැඩ කරන අය විශ්‍රාම ගියහම නිකන් ඉන්නේ නැහැ. ගොඩක් පෞද්ගලිකංශය යාළුවට රැකියා අවස්ථා දෙනවා. ඒ පළපුරුද්දට වටිනකමක් තියෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒකක්වත් නෙවෙයි. මම කියන්නේ රාජ්‍ය සේවයේ වෙනස් වෙන්න ඕන ආකල්පම ටිකක් වටිනාකම ටිකක් තියෙන පෞද්ගලිකසෙන් ඉගෙන ගන්න. හරි. සහ මේ දෙගොල්ලෝ මිශ්‍ර වෙන්න ඕන සමාජ ආර්ථික. දැන් සමහර රටවල ඔබ දන්නවා සමහර රටවල මේ සිවිල් සර්විස් කොලෙජ් එක ගත්තොත් එහෙම නැත්නම් මේ සිවිල් නිලධාරීන් පුහුණු කරන ආයතන ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ පළවෙනි අවුරුද්ද ඒගොල්ලෝ පුහුණු වෙන්නේ පෞද්ගලිකංශ විධායක ශ්‍රේණිය ආධුනිකයෙන් එක්ක. ඒ කියන්නේ මම අමාත්‍යංශ ලේකම් වෙනකොට මාත් එක්ක පුහුණු ලැබුව අනිත් එක්කෙනා තමයි කම්පැනි CEO වෙන්නේ. ඒ කියන්නේ දැන් මානසිකව මේ රටේ ආර්ථිකය මෙහෙවන්නේ ඒගොල්ලෝ ප්‍රතිපත්තිමය පහසුකම් සහ නියාමනය කරන්නේ අපි. හැබැයි ඒ දෙගොල්ලෝ අතර එක සමාන මිත්‍රත්වයක් සහ අවබෝධයක් තියෙනවා. මං කියන්නේ ඒ අවබෝධය මටත් ලැබුණා නම් මම සන්තෝෂ වෙනවා. ඒ කියන්නේ පෞද්ගලිකංශයක් කොහොමද තමන්ගේ ප්‍රොසෙස් එක ඉම්ප්‍රූව් කරගන්න බලන්නේ, කොහොමද වියදම් අඩු කරන්න බලන්නේ, කොහොමද ක්‍රමාවලි කාර්යක්ෂම කරගන්න බලන්නේ. ඒක ගැන ලබන අත්දැකීම මං හිතන්නේ වටිනවා. ඒක ඒකෙන් කිසිම අවතක්සේරුවක් නැහැ. ඒ කියන්නේ ඒ දැන් අපි තුන් රජයේ තාක්ෂණයි වෛද්‍ය පෞද්ගලික අංශිත වැඩ කරනවානේ. ඒ දෙකට සම්මිශ්‍ර වෙනකොට ඒ දෙකේ සේවාවන් ගැන අවබෝධයක් ලැබෙනවා. ඒක ඒක පෝෂණය වෙනවා මිසක් ඒක දුර්වලතාවයක් ප්‍රශ්නයක්වත් නෙවෙයි. ඒකෙන් රාජ්‍යංශය අකර්ශමයි කියලා මං හිතන්නේ කොහොමදවත්. දැන් අපිට ආපු අර්බුද හැම වෙලාවෙම මං හොඳට බලලා තියෙන අර්බුදවලදී ක්‍රියාත්මක වෙන රාජ්‍යංශය හරිම කාර්යක්ෂමයිනේ. අපිට සුනාමිය ආවා, ඊළඟට කොවිඩ් වසංගතය ආවා. මේ අදටත් මේ වෙලාවටත් මේ මොහොත වෙනකොටත් වැඩ කරන ක්ෂේත්‍රයේ වැඩ කරන ඉන්දියන් ආහාර මළු ටික බෙදෙන, නැත්තම් ඩීසල් ටික බෙදෙන, ගොයම් කපන තැන බලන රාජ්‍ය නිලධාරී පිරිසක් ඉන්නවා. ඒක නිසා මේ රාජ්‍ය නිලධාරීන් කියන්නේ තමන්ට ජව සම්පන්න විදිහට ඒ පහසුකම් ටික නායකත්වයේ මඟ පෙන්වන්නේ ලැබුණොත් ඕන දෙයක් කරන්න පුළුවන්. අපි දන්නවනේ රාජ්‍ය ආයතන ලාභ කරලා තියෙනවා යම් කාලවල පාඩු කරාට. ඒ ලාභ කරලා තින්නේ ඒ රාජ්‍ය නිලධාරීන්ම තමයි. ඒක නිසා රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය හා ඒ ගැන මට කිසිම සැකයක් නැහැ. මං ඕන වෙලාවක කියන පෞද්ගලිකංශයට සාපේක්ෂ රාජ්‍ය නිලධාරීන් කවුරුත් අකාර්යක්ෂම නැහැ. හැබැයි එකම දේ තියෙන්නේ නිශ්චිත කාර්යභාරය, ඒකට අදාළ රිසෝර්ස් සහ මඟ පෙන්වීම. ඒ ටික තියෙනවා නම් ඔවුන්ට ඒක ලබා දෙන්න පුළුවන්. ඒකට මම අදාළ තව ටිකක් මම සරල කරලා මේ කාරණේ විසඳා ගත්තොත් මට තියෙන ප්‍රශ්නේ කෑම පැය ඉවරුණාගෙන් පස්සේ රාජ්‍ය සේවකයෙකු අපි හිතමු ලිපිකරු මහත්තයෙ මේ සූඩ ඔළුව තියාගෙන නිදාගෙන ඉන්නවා. එතකොට ඒකේ වරද තියෙන්නේ ඔහුගේ ආකල්පමේ වෙනසද, ඔහුට ඉහළින් ඉන්න නිලධාරියා ඔහු හරිමන්තීරුවට නොගන්නේ කියලා? හොඳ ඕක ඇත්තටම මේ ලක්ෂ 15ක ඇතුලේ හරි ඕක කොමන් විවේචනයක් වුණාට ඉතාම විරල හා සාමාන්‍ය සිද්ධියක් නෙවෙයි ඕක. හරි කලාතුරකින් වෙන එකක්. මොකද සමස්තයක් රාජ්‍ය සේවකයෝ විශ්වාස කරන්න තමන්ගේ පුජ්ජලික, ඒ කියන්නේ දැන් මට දුරකථන දුන්නට පහළම ශ්‍රේණි වලට එහෙම නැහැනේ. හැබැයි ඒ දුරකථනය භාවිත කරලා සේවා සපයනවා. ඒකට නැමතුම් ගන්නවා. හැබැයි කෙනෙකුට පේන්න පුළුවන් එළියෙන් බලනකොට මෙයා දුරකථනයෙන් කතා කර කර ඉන්නවා කියලා. හැබැයි මම දන්න එහෙම වැඩ කරන පිරිසකුත් ඉන්නවා කියන එක. ඉතා කලාතුරකින් අර වගේ සිද්ධියක් වෙනකොට ඒක පුදු තත්ත්වයක් නෙවෙයි. දැන් සේවා මේ ඒකනේ ආකල්පම වශයෙන් හැම වෙලාවෙම කියන එකක් තමයි. අපි තේරුම් ගන්න ඕන අර ප්‍රයිවට් සෙක්ටර් එකේ ඒ වෙලාවේ සල්ලි ගෙවලා කෙනෙක් නෙන්නේ එන්න සර් මැඩම් කියලා සේවා සපන්න ඒ වෙලාවේ සල්ලි ගෙවන්න. හැබැයි රාජ්‍යංශයට එන්නේ කලින් සල්ලි ගෙවපු අය. ඒ කියන්නේ මේ වැටුප්පලට මේ යටතල පහසුකම් බිල්ඩින්ස් මේවා අපේ පෙන්ෂන් එක දක්වා කලින් සල්ලි ගෙවන කස්ටමර් කෙනෙක්.
ඒක නිසා මම කියන්නේ ඒ අයට ඒ සමාන ගෞරවකින් කාර්යක්ෂමව ඒ කටයුතු කරලා දෙන්න ඕනේ. හැබැයි මේ මේ සහ විශාල පිරිසක් ඉන්නකොට ඇත්තටම යම් යම් මට්ටමක මේ මේ අපේ සමාජ මිනිස්සුනේ මේ හැමදැනම කිමින්නේ. ඒ වගේ සිද්ධීන් උදකලා සිද්ධීන් කීපයක් වෙන්න පුළුවන්. හැබැයි මම ඒත් මම කියලා තින්නේ විශේෂයෙන් රාජ්‍ය සේවය විනය සම්බන්ධයෙන් මම ඉතාම තදින් ඉන්නවා. මොකද අපි බැඳිලා ඉන්න මාන මිනිස්සුගේ සේවාස්ත කරන්න මොනම තැනක හරි සිද්ධියක් පිළිබඳ තීරණයක් આવත් මම කියලා තියෙන වෙලින් පරීක්ෂණ අවුරුද්දක් ඇතුළත කඩිනම් කරන්න කියලා විශේෂයෙන් ගරු අගමැතිතුමා මේක ගැන හරි දැඩිව බලනවා සහ එතුම මට උපදෙස් දීලා තියෙන විශේෂ බාර ඇමතිවරයා විදියට පුළුවන් තරම් ඉක්මනින් විනය පරීක්ෂණ අවසන් කරන්න කියලා. හැබැයි ඒ නියමානුකූල ක්‍රමවේදය අනුව වරදක් කරලා තිබුණා. ඒත් සම්බන්ධයෙන් එයාට ලැබෙන්න ඕන දඬුවම දෙන්න මම කිසිවිට පස්තැවෙන්නේ නැහැ. අපි ඉදිරියට යමු. දැන් මේ කාරණා මේ විසඳගෙන එනකොට ඊළඟ දේ තමයි දැනට රාජ්‍ය ආයතන ගත්තහම අපි දන්න ඔවුන්ට තියෙන පහසුකම් සම්බන්ධයෙන් අනිකුත් පෞද්ගලික අංශ සහ මේවත් එක්ක සම්සන්දනය කරනකොට ටිකක් විතර අඩු තත්ත්වයක් තියෙනවා කියන එක පිළිගන්න පුළුවන්ද? නැත්නම් තරඟ කරන්න පුළුවන් විදිහෙන් පහසුකම් ඔබතුමන්ලා දීලා තියෙනවද රාජ්‍ය සේවකීන්ට? මගේ අදහස තියෙන්නේ තාක්ෂණය පැත්තෙන් අඩු වුණාට යටිතල පහසුකම් සහ අනිකුත් පැත්තෙන් පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශ පහසුකම් වැඩි. ඒ කියන්නේ අපි හිතමු රාජ්‍ය අංශ ආයතනයකුයි පෞද්ගලික අංශ ආයතනයකුයි මොන ක්ෂේත්‍රෙන්ද වාණිජ ආයතනයක් නෙවෙයි කාර්යාලයක් නෙවෙයි අනිත් පහසුකම් වෙන්න පුළුවන්. එහෙම ගත්තොත් මම තාමත් විශ්වාස කරනවා රාජ්‍ය අංශයේ ඒ පහසුකම් වැඩි. හැබැයි රාජ්‍ය අංශයේ අපි තාමත් පල්ලෙහැන් ඉන්න තාක්ෂණය පැත්තේ. දැන් හේතුව තමයි මම මේක දකින්නේ වෙනස් විදියකට. දැන් මිනිස්සු සේවාවක් ලබා ගන්න අපේක්ෂා කරන කාලය සහ රාජ්‍ය අංශයෙන් තිබෙන මිනිස්සුන්ගේ අපේක්ෂාවේ අයිතිය මේ දෙකම බලපාන. දැන් උදාහරණයක් විදිහට පෞද්ගලික බැංකුවකට ගිහිල්ලා 15 දිනක් හිටියත් මේ මිනිස්සුන්ට ලොකු ගාණක් අසහනයක් නැතුව ඉන්න මම දැකලා තියෙනවා. හැබැයි රාජ්‍ය බැංකුවක 10 දිනක් හිටියත් තට්ටු කරලා තව කවුන්ටරයක් ඕපන් කරන්න බැරිද කියලා අහනවා. මොකද ඒ රාජ්‍ය කියන්නේ අපේ කියන විශ්වාසයේ මිනිස්සුන්ට ඒක ඇත්ත. ඒක නිසා පෞද්ගලික රෝහලකට ගිහිල්ලා දොස්තර හතරට එනවා කියලා අවිල්ල නැතුව අට වෙනකන් හිටියත් බලාගෙන ඉන්නවා. මේ රජේ රෝහලේ ගිහිල්ලා පැයක් ඉන්නකොට අසහනයක් ඇති වෙනවා. මොකද ඒක අපේ. මම කියන්නේ ඒක හරි. ඒක මිනිස්සුන්ගේ අයිතිය එහෙමයි. හැබැයි මිනිස්සු අපේක්ෂා කරන කාලයට සේවය සැපීමේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න රාජ්‍යංශයේ වේගෙන් පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තාක්ෂණය හඳුනා දෙන්නේ ටිකක් පරක්කු වෙනවා. දැන් රාජ්‍ය බැංකු ගත්තත් පෞද්ගලික බැංකු වලට පස්සේනේ සිස්ටම් ඩෙවලොප් වුණේ. ඒ වගේ දැන් මිනිස්සු කාලය ගත්තොත් එහෙම විභාගයක ප්‍රතිඵල බලන්න. මිනිස්සු කැමති දැන් හතර ප්‍රතිඵල දනවා කිව්වම හතයි කාල වෙනකොට ලංකාවේ මිනිස්සු ප්‍රතිඵල බලලා ඉවරයි. ඉස්සර එහෙම නැහැනේ. ඒ වගේ සේවාවක් ලබා ගන්න ගියහම අවම කාර්යයෙන් ලබා ගන්න. ඒක නිසා මේ ක්‍රියාවලිය නැවත බලන්න ඕන. සහ සමහර ඒවා අනවශ්‍යයි. මේ උදාහරණයක් ගත්තොත් එහෙම මම මේ අමාත්‍ය දෙනකොට තිබ්බේ ඔප්පෙන සහතිකයක් මාස 6යි බලංගු වගේ කතා. සමහර දෙනා මං කිය නීතියක් එහෙම නැහැ. උපැන්න සහතිකේ දෙන එක පිළිගන්න ආයි මාස 6 කතාවක් නැහැ. හැබැයි කාට හරි හැකයක් තියෙනවා නම් සිස්ටම් එකෙන් බලන්න පුළුවන්. ඒකට එහෙම හදාගත්තු ඒවා තියෙනවා. ඊළඟට මිනිස්සුන්ට සේවා සැපීමේදී අපේක්ෂිත කාලයට ළඟා කරගන්න තාක්ෂණය සහ ඩිජිටලයිසේෂන් අරන් ඉන්න අවශ්‍යයි. ඒ අවාසනාවකට අපිට මේ පහුගිය කාලේ ඇති වෙච්ච අර ඩොලර් අර්බුදයත් එක්ක ආනයන සීමාත් එක්ක මේ බොහෝ ඩිජිටල් ව්‍යාපෘතිල අවසාන ටික නතර වෙලා තියෙනවා. ඒ ටිකත් ආවහම අපි මිනිස්සු අපේක්ෂාන මට්ටමට සේවා සැපීම ලං කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒකට මම හිතන්නේ ඔය ලක්ෂ 16 තවත් බර වැඩි තොරතුරු තාක්ෂණය එක්ක තාක්ෂණය දියුණු වෙනවා. ඔව් එකම කාරණේ තියෙන්නේ මම ඒකයි කියන්නේ මේ ලක්ෂ 16 ආර්ථිකව යොදවන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මෙතන ඉන්න දක්ෂ තොරතුරු තාක්ෂණය ගැන හුරු අයත් ඉන්නවා. ඇත්තටම පෞද්ගලික ගස්නල වැඩ කරලා පුවා අයත් ඉන්නවා නේ මෙතන. හරිද? ඒක නිසා මේක එතනයි මේ ලෝකයේ සහ ලංකාවේ ඇති මේ දැන් අපි මේ සංකෝචනය වෙච්ච ආර්ථිකයකනේ කතා කරන්නේ. අපේ සංචාරක ව්‍යාපාරේ අපේ සේවන් සංකෝචනය මේක අනිත් පැත්තට පරිවර්තනය කරගත්තාම අපිට මේ මානව සම්පත කළමනාකරණය කරගන්න ක්‍රමවේදයක් හිතන්න පුළුවන්. මම ඒක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා මේ ඒක බරක් කරගන්න නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි. හරි. පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය අතර සංසන්දනය කළොත් එහෙම අපි කාටත් කැෂුවල් නී ඇනුවල් ලීව් ඊට පස්සේ සික් ලීව් තියෙනවා. ඊට අමතරව ප්‍රසූත නිවාඩු පැත්තෙන් ගත්තාම පෞද්ගලික අංශය නම් මම හිතන්නේ දින 180 ගානේ වැඩට එන්න ඕනේ. හැබැයි රජයේ
ada batuk gevala inno, aye batuk nogeva niwa adu ganne pulang, awur udah kita inda pulang. Rajya seve athule lihil bawe varaprasada wedi da paudgalikan chat ekak sansandane idi. Mehema meka meka tiyenne hari ekena den loke paudgalikanse. Dinen dina tamange sevakayan gana hitana hitana handuna ganin wenak. Lankawet ehemai. Lankawet paudgalikanse samahara paudgalikanse ayatana tiyena 50 kata eha kaantawanta avasthawal dena. Dan api hitang ini ya, apda pain nih mana, metin live dengen orang memang gitu. Wisata karena samar langkah, paujil kaya itu nanti na tatar ati baru jalan. Samar paujil kaya itu na aniwari itu tamangke vivek ni baru ganno nanti ya. Ekan jiwite vivek gatah keranno nanti ya nih. Memang langkah itu nih. Api tama handuran gitu nih. Samar paujil kaya anshatino langkah abe third gender right tegar pelikan. Ekan nih, api tiennan nih. Linggi koi para asa nisa hamunagan na tapia, e right teka pawa piligan, e aiti wasi kam piligan, e kini sa paujili kan si e hima tieno, me kana diunuena, via para karna, samaja pratipatin diunuena, langkai paujili kan si hima diunuena pautina e katieno, e terma deng langka e kini sa nimardu e hima. Aiti was kemak tibun ada ikut barat prosa dia. Ekenye, ini waru dina wadah nanti kini ke perdana itu tiernya kerana puluwa. Namut, mata tiernya pasti ini waru nih. Inda melalui mereka itu gan nih kan. Jadi, jeng loke, ekternya samahar atau dina hatar beda kerana. Video deh bal. Ya arti ke diurnen aku tuh, sebab yang benda, mending karet cuma benda monopai gan dikit. Kini gan abdi nih kerana. Iya, beberapa komisaris serikwe, ini COVID berasal dari itu, tapi usaha seperti lamainge, samadhi ini anupat ke, bina, tapi itu sahpe seperti ya, ikannya merate gawuroniya guru praja, ini serve mana amaru inghari, kerala tuh ya, ini mana ukuran, ini kan beri nih, itu udah, ikannya langka, ini kan mangkian nih, ini apita, apa aya, apuru, ini mana wisuwisal. Kebiri mak, hakiawa kerana pulau am perisakin. Ikan ini sa mata loko bishwa sya tienna make ehem akharis kame katne be. Dan maranan pati gatta, roga velakpi mak gatta, covid bersanggat ya parane gatta, jati karakter sabandeng gatta, yam mat, ita honda mat temuka samaja datta pi langga kerugian tienna. Iya teratur. Samaharan cebeli, ekianne api ame alas dosenya sambanding samahar dat tapi honda naya ini teng bela. Ewagi yam anshatino api wedi diunu keragam. Ewagi mas samahar e pabdetir samahar kotas tien. Arabidiram seva sepi mas sidde ben neti teng. Ewagi na misheshing awadane yamu keran no. Samasta api diaragatut mama wisasa keran ini nih barapatela. Barapatul karakter tapi aduat tiennya gila. Mham bisa sekarang ni minisun gya pekcawan berita sapura lana vege ta perlanga kerla dengne berikamak tiennya muka da api nami kerne evena. Api takcin langga kerangan na vege aduat tiennya. Ek tamai mama dati. Ini manang me laksa dasya rajya seve te obi ojnaav me dasya mati agan nawad adukarna nawad muka diojnaav. Mama bisa sekarang ni tamai. Kuhamada me laksa dasa kalamanah kerana kerja. Oh iya hema kerana ekma thada agam kuluwa. Dari katni dengan ada samsodaya kali apa? Hatatagina apa? Hatatagina. Itu orang hatatagina. Orang pasi hatat, oh hatat wedia sah hatat ay wisrama ano. Itu orang bandawa ganim nawat telatih. Itu orang me ek bandawa gan telakilap digerama koma nawat tanda beriwe. Itu orang ekinut. Karena abtiawas perisa vitray bandar agen, itu korat sebab itu washing aduena. Arenoi videsha katavi, ikannya demi apa kramavedia, endak halenu sahena pramanya langka videsha katavi nuni samane tapdenu raja sevik. Ilangat yam raja sevikin kohmadu dana ter
තියෙන පුරප්පාඩු වලට කලමනාකරණය කරන්න වඩා පළදායි තත්ත්වයන්ට ගන්න. හැබැයි සංස්ථා මණ්ඩල ගත්තහම නම් ඊට වඩා වෙනස් මට්ටම් ගෙන්න වෙයි. නමුත් අපිට මේව එකක්වත් අලුත් දේවල් නෙවෙයි. ඒ කියන්නේ අපි මීට කලින් ස්වේච්ඡා විශ්‍රාම ගැනීම යෝජනා කරලා තියෙනවා. ඒව කරන නීතියක් රටේ තියෙනවා. කම්කරු කොමසාරිස් ජෙනරල්තුමා ඒවට සම්බන්ධ වෙනවා. ඊළඟට අපි VRS රාජ්‍ය සේවයට දීලා තියෙනවා 1990 අවුරුද්දේ. අපට පූර්වාදර්ශ තියෙනවා. මේ සියල්ලම ස්වේච්ඡාවෙන් වෙන දේවල්. කියන්නේ බලහත්කාරයෙන් සේවකයන් සම්බන්ධයෙන් වෙන දේවල් නෙමෙයි. ස්වේච්ඡාවෙන් කියන්නේ ඔබ කැමති නම් ඔබට විශ්‍රාම යන්න පුළුවන් කියන එක. ඔබට යම් ක්‍රමවේදයක් යටතේ අයින් වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ මේ රාජ්‍ය සේවය මේ මේ තාර්තීකරණය කිරීමේ එක ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. මේකට ලෝකේ අනුගමනය කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. ඉතින් එයින් සුදුසු ගැළපෙන විකල්ප ක්‍රම කීපයක් හඳුනා දෙන්න පුළුවන්. කොහොම හරි අඩුවිය යුතුයිනේ. ඔව් ඒකනේ අඩුවිය යුතුයි කියන්නේ කොහොම හරි කළමනාකරණය විය යුතුයි. ඒ කළමනාකරණය වීමේදී මේ සංඛ්‍යාව අඩු වෙනවා. ඒ අඩු වෙනවා කියන්නේ බලෙන් අයින් කිරීමකින් නෙවෙයි. උදාහරණයක් විශ්‍රාම යන පිරිස විල බඳවා ගන්න පිරිස නැවතුවත් අපි ගිය අවුරුද්දේ ලක්ෂයක් බඳවා ගත්තා නම් මේ අවුරුද්දේ ලක්ෂ නැහැ. ඒ කියන්නේ අඩු වෙනවානේ. එතකොට යම් කාලයක් යනකොට මේක අපිට කළමනාකරණය කරන්න පුළුවන් ආර්ථිකයේ ධර්ම මට්ටමකට අපිට හදාගන්න පුළුවන්. ප්‍රශස්ත මට්ටම ලක්ෂ 10ක් විතරද? ප්‍රශස්ත මට්ටම ලක්ෂ 8යි. මගේ තක්සේරුව. දැන් දෙගුණයක් ඉන්නවද? මගේ තක්සේරුව. ඒ කියන්නේ මේ ලක්ෂ 8 කියන්නේ රාජ්‍ය සේවය. අර සංස්ථා මණ්ඩල නැතුව. මේ කියන්නේ එතකොට මේමයි ලක්ෂ 8 කියන්නේ ලක්ෂ 12කින් 8 කියන එකයි. හා 12කින් 8 කියන එකයි. ඒ කියන්නේ 3/2. සංස්ථා මණ්ඩල ඇත්තටම වෙනම අධ්‍යයනය කරන්න ඕන. ඒ කියන්නේ බිස්නස් මොඩල් එක මොකද්ද? ඒක කරන්න කොච්චර ප්‍රමාණයක් ඕනද කියන එක මට ලොකුවට ලොකු ගැඹුරු අධ්‍යයනයක් මට නැහැ. නමුත් සහ ඒ ආයතන කොච්චර තියෙන්න ඕනද? සමහර ආයතන තියෙනවා මම මේක ගැන බලනකොට තේරෙනේවා. සමහර ආයතන දිනේ ඒ ආයතන කරන්නේ භාණ්ඩාගාරයෙන් සල්ලි අරගන්නවා. පැහැදිලි. දිස්ත්‍රික් ලේකම්ට ඒ සල්ලි ටික දෙනවා. ඇත්තරම් වැඩේ කරන්න දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතරමැදියෙක් ඉන්න එක විතරයි. ඉතින් අපි තවදුරටත් එහෙම තියාගන්න ඕනද? මම මේ නැති කරනවා නෙවෙයි කියන්නේ. ඒකට ඒක වඩා පළදායි තැනකට සම්බන්ධ කරන්න පුළුවන්. සමජාතීය ආයතන දෙකක් තියෙනවනම් ඒ දෙකම තියාගෙන අධ්‍යක්ෂ මණ්ඩල දෙකකුයි ඩීජීලා දෙන්නකුයි එහෙම ගෙනියන්න ඕනද? ඒ දෙක එකහු කරන්න බැරිද? ඉතින් ඒක මේ රටේ මහජනතාව කියන සිස්ටම් චේන්ජ් කියන්නේ මේක තමයි. මේ තරුණ පිරිස ඉල්ලන හොඳයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශ ලේකම්තුමන් ප්‍රියන්ත මායතුන කතා සමග මේ බිග් ක්වෙස්චන් සංවාදය අපි ගොඩනැගුවෙම රාජ්‍ය සේවය පිළිබඳ බොහොම පුළුල් කතිකාවක් ඇති වෙලා තියෙන නිසා කෙටි විරාමයකට යමු විරාමයෙන් පසු යලි කතා අලුත් අභියෝගයන්ට ප්‍රායෝගික විසඳුම් සොයන තැන අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ රාජ්‍ය පරිපාලන ලේකම්තුමන් ප්‍රියන්ත මායදුන්න මහතා සමඟ. අපි කතා කරගෙන ආවා මේ වෙද්දි රාජ්‍ය සේවයේ තියෙන තත්ත්වය. ඇයි මේ ප්‍රමාණය යම් ආකාරයක කළමනාකරණයකට යා යුතුයි කියන දේ කතා කරේ. මොකක්ද අද වෙනකොට රාජ්‍ය සේවය තුළ තියෙන ආකල්පය? රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පිටස්තරව බලන විටදී ඔතන වැඩක් වෙන්නේ නැහැ. බොහොම පහසුවෙන් ඉන්නේ. මේක නිකන් නිවාඩු පාඩුවේ ඉන්නේ තන වගේ කතා තියෙනවා. ඒකට උත්තරය එතුමන්ගෙන් අපි ගත්තා. ඒ වගේම තමයි කතා කරගෙන ආව මොකද්ද රාජ්‍ය සේවයේ ඉදිරියට ගිය යුතු කාරණේ කියන කාර. අපි අවසානයේදී ආවේ රාජ්‍ය සේවයේ සම්බන්ධයෙන් ගන්නවා නම් ප්‍රශස්ත මට්ටමට එන්නට පිළිවිතු ප්‍රමාණය කොපමණද කියන කාර. අපි හිතමු දැන් ඉදිරියේදී මැතිවරණයක් ඇවිල්ලා හෝ දැන් එන අයවැයකින් හෝ තවත් ලක්ෂයක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා කියන කාරණේ ආව රාජ්‍ය නිලධාරියෙක් විදිහට විරුද්ධ වෙනවාද ඒකට පැහැදිලි වුණා. මම කියන්නේ සල්ලි හොයලා දෙන්න එහෙම නෑ. සල්ලි හොයලා දෙන්න කියන්නේ ඒ අවුරුද්දේ පඩි ගන්න නෙවෙයි. කවුරු හරි කෙනෙක් මේ කවුරු හරි යෝජනා කරනවා මේ මම නෙවෙයි අහන්න ඕනේ. මේ රටේ ජනතාව අහන්න ඕන එකක් තමයි. ඒ අයට ඒ අය ඉන්නකන් ජීවිත කාලයට සල්ලි ගෙවන්නේ කවුද? එයාලා විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුපු ගෙවන්නේ කවුද? ඊළඟට ඒ වියදම දරන්නේ කවුද? ඒකට දාලා ආර්ථිකය ඒ ගානට ප්‍රශස්ත පූර්ණ වෙනවා කියන සැලැස්ම මොකද්ද? ඉතින් මිනිස්සු තේරුම් ගන්න ඕනේ. කරන්න බෑනේ. ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම බඳවා ගැනීම අතර කරනවා. මොකද රාජ්‍ය සේවයේ නිශ්චිත බඳවා ගැනීම ප්‍රමාණයක් හැම අවුරුද්දෙම කරන්න වෙනවා අපිට. අර මං කිව්වා අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යන්න.
ඒක නිශ්චිත තනතුරක් තියෙන ඒකේ පුරප්පාඩුවක් ඇති වෙනවා ඒ පුරප්පාඩුවට අදාළ සුදුසුකම් අනුව තරඟ විභාගයක් හෝ බඳවා ගැනීම පරිපාලනව බඳවා ගන්න සිද්ධ වෙනවා හැබැයි අර අර විදියට වෙනම ක්‍රමවේදයක් හරිතේ බඳවා ගන්න එක ගැන ඒක යථාර්ථයක් නෙවෙයි තවදුරටත් ඒක නඩත්තු කරන්න බැහැ කියන එක මම හිතන්නේ මේ රටේ මහජනතාව දන්නේ ඒක නිසා ඒ එවැනි පොරොන්දු කවුරු හරි දෙනවා නම් ඒක මේ 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 මහ පොළොවේ යථාර්ථයක් නෙවෙයි කියන එක මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් මේ රටේ මහජනතාව බොහොම පැහැදිලියි අනෙක් කාරණය තමයි 60ට සීමා වුණානේ විශ්‍රාම වයස උප කියන දේ 60 65ට කියන දැන්ට විශ්‍රාම වයස සීමාව ආවා ඒක ප්‍රශ්නයක් පැහැදිලියි 60ට අඩු වෙලා තියෙනවා දැන් වයස්ගත ජනගහනය ලංකාවේ වැඩි වෙන හින්දා ආයතන ඇතුලේ පිටිපස්සෙන් අලුත්යෙන් බඳවගත්ත මේ අවුරුදු 10ක් ඇතුලේ බඳවගත්ත ලොකු පිරිසකුත් ඉන්න හින්දා දැන් වයස සීමාව 57 කළා නම් නරකද ඇත්තටම රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස 55 හිතන් විශ්‍රාම යන වයස ඒක වෙනස් වෙලා නැහැනේ ඒ කියන්නේ දැන් අපි අපේ සේවා විශ්වයෙන් මම මට පත්වීම දෙනකොට මගේ පත්වීම ලිපියේ තියෙන්නේ ඔබගේ විශ්‍රාම යන වයස 55 කියන එක එතකොට කෙනෙකුට 55 විශ්‍රාම යන්න පුළුවන් විශ්‍රාම වැටුප ගන්නත් පුළුවන් ඒක නිසා ඒක කිසිම බාධාවක් නෑ දැන් මට දැන් අවුරුදු 59යි මට ඕන නම් 59 විශ්‍රාම යන්න පුළුවන් ඒක බාධාවක් නෑ අර පසු කාලිනෝ දීප්තිසත් තමයි 60 ඒක තමයි 65 වුනේ ඉතින් ඒක ඒ ඕනම කෙනෙකුට තමන්ට අයිතිවාසිකම තියෙන 55න් පස්සේ විශ්‍රාම යන්න ඔව් අපි අර සමහරු යන්නේ නැහැනේ ඉතින් අතර මේකද වෙලා තියෙන්නේ දැන් අමාරුවෙන් කොහොම හරි අල්ලගෙන කරගෙන හරි ආවිල පුටි වාඩි කරොත් වැඩ කරන්නම් කියන තැන ඉන්නයි ඉන්නවනේ ගොඩක් මානසිකත්වයේ මේක රජයේ නීතියක් විදිහටම ගන්න 57 කරොත් මරන්නේ නැහැ මේ මම කියන්නේ එහෙම යන්න ඕනේ නැහැ සහ මේක දැන් ඒ කියන්නේ අපේ අපි අවුරුදු 55 කරනකොට අපේ ආයු අපේක්ෂාව මේ ගාන නෙවෙයි තිබ්බේ ඒ කියන්නේ 60 ගානට වගේ අඩුවෙන් කිට්ටු වෙලා තිබ්බේ දැන් අපි 70 ගානක් 80ට කිට්ටුයි ආය අපේක්ෂාව වැඩි වෙනවා කියන්නේ නිරෝගී බව වැඩි වැඩ කිරීමේ හැකියාව වැඩි. දැන් ඒ නිකන් හිතන්න අවුරුදු 30කට කලින් අවුරුදු 60කට කිට්ටු කෙනෙක් කිව්වහම මගේ 60කට කිට්ටු කිව්වහම පොඩි වෙනසක් නේද? يعني කායික හා මානසිකව ශක්තිමත්භාවය නිරෝගී භාවය වැඩි. ඒක නිසා අවුරුදු 60 නෙවෙයි 65 වුණත් අල්ලලාගෙනලා වැඩි කරන්න ඕනේ නැහැ. වැඩ කරන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරන්නේ 60න් විශ්‍රාම ගිහිල්ලා ওই විශ්‍රාම යන හැම කෙනාටම මොනවා හරි රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒක පෞද්ගලිකංශේ වැඩ කරලා වෙන්න පුළුවන් සේවාංශ වෙන්න පුළුවන් සමාජ සේවාංශ වෙන්න පුළුවන් ඉතින් දැන් ලක්ෂ 7ක් විතර ඉන්නම් මම මේ තව ටිකක් යනවා මම ආරාධනා කරන්නේ හැමෝටම ලොකු පළපුරුද්දක් තියෙන ඒගොල්ලෝ බොහොම ගෞරවනීය රාජ්‍ය සේවකයෝ ඒගොල්ලෝ ඉතාම අභිමානී මේ රටේ වැඩ කරපු මිනිස්සු ඒ නිසා මම ආරාධනා කරන්නේ ඔබේ රට මේ ඔබේ පළපුරුද්ද අත්දැකීම ඔබට අපේ රටේ ප්‍රමාණය අනුව විශ්‍රාම වටපත් ලැබෙන ඔබ ඉන්න ප්‍රදේශයේ අද කෘෂිකාර්මික ආහාර සුරක්ෂා බලන අවශ්‍යතාවයක් තියෙනවා මිනිස්සු ධෛර්යමත් කරන්න ඕන මිනිස්සුගේ සොයන රැකියාව වැඩි දියුණු කරන්න ඕන ව්‍යවසාය ක්‍රමයක් හදන්න ඕන ඒක අපි මානසිකව හදාගන්න දැන් ජපානයේ රටවල අද මම විශ්‍රාම ගිහලා හෙට වැඩ කරන්නේ හොටෙල් එකකද ඒ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි එයා විශ්වාස කරන්නේ මම රටට වැඩ කරන්න ඕන කියන මැරෙනක හරි ඒක නිසා මේ 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 ව්‍යවස්ථාපිත ලේබල් එක විතරයි ගැලවෙන්නේ විශ්‍රාම යනවා කියන්නේ වයසට ගියා කියලා මම විශ්වාස කරන්නෙත් නෑ. විශ්‍රාම යනවා කියන්නේ බැරිකමකුත් නෙවෙයි. ඉතා විශාල හැකියාවල් සහ අත්දැකීම් ප්‍රමාණයක් AI සතුව තියෙනවා. ඉතින් මම ආරාධනා කරන්නේ ඔබ වහවහම පටන් ගන්න ඔබටත් කරන්න පුළුවන් කිසියම් ආර්ථික කාර්යයක්. මේ දැනුම පාවිච්චි කරලා අනිත් අයට උදව් කරන්න පුළුවන් රාජ්‍යංශයේ සේවා ලබා ගන්න මේ කටයුතු පහසු කරන්න නිලධාරීන්ගේ සේවා සම්පාදනය කරන්න තරුණ ප්‍රජාවට උදව් කරන්න පුළුවන් තරුණ ව්‍යවසායකන්ට උදව් කරන්න පුළුවන්. මං හිතනවා රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම ගියාට එයා විශ්‍රාම යන්නේ නැහැ. එයා අපේ සේවා ගිවිසුමෙන් අයින් වෙන එක විතරයි. අපිට ලොකු හැකියාවක් තියෙන රට වැඩ කරන්න. දැන් උතන තවත් තර්කයක් එනවානේ අවුරුදු 60 වෙනකොට 65 වෙනකොට තමයි මේක අත්දැකීම් සම්භාරය එකතු වෙලා මේ තීරණ ගැනීමේ හැකියාව තවදුරටත් ප්‍රබල වෙනවා කියන දේ ඔබත් එහෙම එතන ඉන්නවද? නැහැ මං එහෙම හිතන්නේ නැහැ. මම හිතනවා කෙනෙකුට තීරණ ගැනීමේ හැකියාව වැඩි වෙන්නේ එයා ජීවිතේ වැඩ කරලා තියෙන පළපුරුද්දේ ප්‍රමාණයට. එයා ලැබලා තියෙන අත්දැකීම් ප්‍රමාණය මම සාමාන්‍යයෙන් විශ්වාස කරනවා අවුරුදු 45යි 55යි අතර කියන්නේ හොඳටම තීරණ ගැනීමේ හැකියාව සහ ශක්තිමත් මානසිකතාවය තියෙනවා හරි ඒක ඒක නිසා අවුරුදු 60 කියන්නේ අවුරුදු 55 කියන්නේ අවුරුදු 45න් පස්සේ ඕනම කෙනෙකුට මධ්‍ය මට්ටමේ කළමනාකරුවෙක් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් විදිහට හොඳට තීරණ ගන්න පුළුවන් ඒක ගැන කිසිම සැකයක් නැහැ පෞද්ගලිකංශෙත් එහෙම රාජ්‍යංශෙත් අපි අත්දැකලා තියෙන ඕනතරම්
තරුණ නිලධාරීන් හරිම නිර්මාණශීලී දේවල් ගෙනල්ලා තිනවා. හොඳ හොඳට සංකල්පනාත්මකව හිතන. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම අඩුවක් වෙන්නේ නැහැ. නමුත් අර අර අයට උදව් කරන්න පුළුවන් හැම වෙලාවෙම අපිට සමහරලාට අපි ඒගොල්ලෝගේ ජීවිතේ ලැබුණු සමහර පීරියඩ් මේ වර්තමාන පරිපූර්ණට ලැබිලා නැති වෙන්න පුළුවන්. ඒ අත්දැකීම් කොටස. එතකොට පුළුවන් මේ විශ්‍රාමික අය අපි උනත් උපදෙස් ගන්න විශ්‍රාමික සමහර ප්‍රශ්නාවහම් ඒගොල්ලෝ කැමති බොහොම කැමති. ඒක ඒක සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් මම කිසිවිටක හිතන්නේ අවුරුදු 45යි පස්සේ ඕනම කෙනෙකුට හොඳ පළපුරුද්දක් වැඩ කරපු කෙනෙකුට තරුණ කාලේ හොඳට වැඩ කරපු කෙනෙකුට මේ අධ්‍යක්ෂින් කියන වැඩි ඉහළ අධ්‍යක්ෂින් වලට මුණ දීපු කෙනෙකුට අවුරුදු 45 කියන්නේ 55 60 දක්වා ඉතාම හොඳ පරිණත වෙන්න පුළුවන්. දැන් ඒත් එක්කම අනිත් පැත්තෙන් එනකොට අපිට දැන් හම්බෙන්න වැටුප 90% විතර උද්දමනයක් තියෙනකොට හම්බෙන්න රාජ්‍ය සේවයේ වැටුප ගත්තාම අපිට ස්ථාවර වැටුප ගාම ඉන්නේ. මොකද්ද මේකට කරන්න පුළුවන්ද? ඒක තමයි මම කිව්වේ අපි මම මේ සමස්ත රාජ්‍ය සේවකයෝ කියන්නේ මේ රටේ සමස්ත පෞල් සංඛ්‍යාවෙන් විශාල ප්‍රමාණයක්. හැබැයි ප්‍රමාණය වැඩි වෙනකොට එක තීරණයක් අපි රුපියල් 1000ක් ගැන තීරණයක් ගන්නකොට ඒ 1000 වැඩි වෙන්නේ ලක්ෂ 15 සහ අර ඒ කියන්නේ සංඛ්‍යාත්මක ලොකු විශාලයි. මේ වගේ වෙලාවකට අපිට ඒම හිතන්න බෑ. හැබැයි අපි ඇත්තටම දන්නවා ඒක තේරෙන්නේ නැත්තම් ඒක තේරෙනව නෙමෙයි ඒක දැනෙන්නේ නැත්තම් ඒක හරි අසාධාරණයි. ඇත්තම රාජ්‍ය සේවකයන් විශේෂයෙන් මානවක ශ්‍රේණියේ ෆ්‍රන්ට්ලයින් මැනේජර් නැත්තම් ආරම්භක මට්ටමේ කනිෂ්ඨ මට්ටමේ මානව නිලධාරීන් වගේ ඇතින් ප්‍රධාන නිලධාරීන්ට බරපතල අසීරුකමක් තියෙනවා. එකක් ප්‍රවාහන වීදම, අනිත් එක දැන් එතකොට ඒ ප්‍රවාහන වීදම කියන්නේ එයාට වැඩෙන වීදමක් විතරක් නෙවෙයි. එයාගේ දරුවව පාසල් යන්න නම් පාසල් වලින් රටින්ද ඒ ගෙදෙට්ට දැනෙන වීදම. ඊළඟට විදුලි බිල, ජල බිල මේ සියල්ල එක වුණාම අර්ගලයක් තමයි. ඒක අසීරුකමක් තමයි. හැබැයි අපි මම විශ්වාස කරනවා අපි හැමෝට මං කිය ඒක දැනෙනවා කියන්නේ ඇත්තට මේක දැනෙනවා. ඒ කියන්නේ ඒ බැරිකම අසීරුකම කියන එක මේ අපි කොළම බත් එකේ ඉඳන් දැනෙනවානේ. අපේ කෑමේක ඇතුලේ තියෙන ජාතිත් එක දැනෙනවා. හැබැයි අපි විශ්වාස කරන්න ඕන අපි රටක් විදියට මගේ විශ්වාසය තමයි අපි අවුරුදු 2-3කින් ආපහු නැගිටින්න පුළුවන්. ඒක උපරිම අවුරුදු 2ක් ඇතුළත අපට මේ අද අයවැයෙන් ඉදිරිපත් කරපු සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ දිහා බැලුවහම මම විශ්වාස කරනවා අපි ඔක්කොම ඒ වගේ වැඩපිළිවෙලකට අනුගත වුණා. අසීරු නැහැ. අසීරු කාලේදී ඇත්තට මම අරුණි. අපි යුද්ධ කාලේ යාපනයේ හිටියන රුපියල් 800 භූමි තෙල් බෝතලේ ගන්න උනානේ මිනිස්සුන්ට. ඒ කියන්නේ අසීරු කාලේ අමාරුයි. ඉතින් මේ අපි ගත කරන්නේ සාමාන්‍ය කාලයක් නෙවෙයි. ඉතින් ඒක අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි හැමෝම මේකට කැපකිරීම කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම කියන්නේ මේ රටේ බදු වෙන මිනිස් බදු වෙන සමාගම්. තමන්ගේ බදු වෙලාවට ගෙවන්න ඕනේ. බදු ඇසෙස්මෙන්ට් එක වැඩදී කියලා නඩුවක් දාගෙන ඒක ඇදගෙන යන එක නෙවෙයි යුතුකම. මොකද මහජනතාව තමන්ගේ සේවා ලබා ගන්නකොට ගෙවපු බදුවේ සමාගම් සතු තියෙන්නේ. ඒගොල්ලෝ බදු ටික ගෙවුවොත් තමයි රාජසේවකගේ විශ්‍රාම පාර්ශ්වයේ ගෙවන්න පුළුවන්. රෝහලේ බෙහෙත් ටික ගේන්න පුළුවන් වෙන්නේ. පාසල් නිලධාරීන් ටික ඒ ටික දෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ලොකුම සමාජ සත්කාරය තමයි මේ රටේ ප්‍රධාන ව්‍යාපාර වල තමන්ගේ හිර බදු ටික රජයට ගෙවන එක. මේ අමුවරු වෙලා මේ රටේ සාමාන්‍ය මිනිස්සු ලොක කැපකිරීම කරලා තියෙනවා. ඒක ගැන සැකයක් නැහැ. මේ මිනිස්සු ඕනටත් වඩා එක් කරලා තියෙනවා. ඉතින් හැබැයි ස්ථිර වශයෙන් මේක හැමදාම තියෙනවා. ඒ කියන්නේ මම විශ්වාස කරන ලංකාවේ මිනිස්සුන්ට පුදුම ශක්තියක් තියෙනවා. අර්බුද සහ අසීරුතාවයන්ට මුහුණ දීලා ගොඩ එන්න. මම මේක දිහා බලන්නෙත් එහෙම. මට ලොකු විශ්වාසයක් තියෙනවා සාධාරණ කාල සීමා තුළ රට යථාර්ථයට ගන්න පුළුවන්. දැන් රාජ්‍ය පරිපාලනයෙන්ම එනවා චක්‍රලේක ඔය OT එක සීමා කරන්න වැඩට ගෙන්නන දවස් ගන්න අඩු කරන්න සේවා මුර ගන්න අඩු කරන්න කියලා. හැබැයි ඉතින් අර අපිට එන වියදම් ටික නම් අඩු වෙන්නේ නැහැ. ඉතින් එහෙම තියෙනකොට OT එකක් කපන්න කියලා රාජ්‍ය පරිපාලනයෙන් කියනකොට පොඩ්ඩක් ප්‍රායෝගික නැහැ වගේ නේද මේ විසඳුම? ඔය ඇත්තටම OT කියන්නේ පඩියක් නෙවෙයිනේ. සේවයේ යෙද වුණොත් ගන්න දේ. එතකොට එහෙම සේවයේ යෙදවන්නේ ඒක අත්‍යවශ්‍ය වුණොත් තමයි ඒක සේවයේ යෙදවන්න වෙන්නේ. ඒක OT එක මේ නිශ්චිත කරගෙන තියෙනවා නම් ඒ කියන්නේ වැඩක් තිබුණත් නැතත් ගන්න ඒ අසීරුතාවයට මුහුණ දෙනවා.
හැබැයි අපි තේරුම් ගන්න ඕටි කියන්නේ අපි කාලා කියන්නේ තමයි වැඩ කරොත් ගන්න දෙයක්. එතකොට ඒකට සමාන වැඩ කෙරෙනවා නම් ඒ ප්‍රමාණය ලැබෙනවා. මේ කියන්නේ සෞඛ්‍යංශ වෙන්න පුළුවන් ඊළඟට සමහර තැඹල පුරප්පාඩු තියෙනවා. ඒ පුරප්පාඩු තියෙනකොට තව කෙනෙකුට ඒක අවරණය කරන්න වෙනවා. එහෙම තියෙන හැබැයි ඕ ආතිකාල අයිතිවාසිකමක් කරගත්තු ආයතන තියෙනවා. අපි හිතමු මෙහෙම ගත්තොත් රෑ වැඩසටහනක් හරි මොකක් හරි කරනවා නම් ඒකට තේ දෙන්න මිනිස්සෙක් හිටියා. හැබැයි ඒ තේ දෙන්න ඉන්න මිනිස්සයාගේ රස්සාව නෑ ඔයා තේ දෙන්න එන්න ඕනේ නැහැ. අපි මේ වැඩේ කරන අනිත් එක්කෙනාටම කියමු තේකක් දීලම වැඩේ කරන්න කියලා කිව්වොත් අර මිනිස්සයාගේ රැකියාවේ කොටස කප්පාදු වෙලානේ වැඩේ කරන්නේ. නෑ ඒක තමයි අපි දැන් මේ ඉන්න අයටනේ කතා කරන්නේ. විශ්වාස කරන අපේ තේ දෙන්න කියන මට්ටමේ අපි මේ මුළු රාජ්‍යයෙන් තුනෙකක් ඉන්නේ මේ මට්ටම. මේ රාජ්‍යයෙන් තුනෙක එකක් ඉන්නේ කම්කරු සහායක ප්‍රියදුරු. හරිද? එතකොට එක්තරා මානසිකත්වයක් අපි ගාව තියෙන අපිට එහෙම ඉන්න ඕන කියලා. මම කියන්නේ රැකියාව නවත්තන්න නෙවෙයි. නිකන් හිතන්නකෝ ඒ රැකියාවල ඉන්නේ එක එක දේශපාලන අධිකාරීන් ඒ පැතිවලින් දාපු අය නෙවෙයි ඉන්නේ. මේ මිනිසුන්ට සමහර වෙලාවට ජීවිතය ඊට වඩා සුන්දර වෙන්න තිබ්බ මේ කොළඹට ඇවිල්ලා රුපියල් 20,000කට වැඩ කරනවට වඩා කුඹුරු අක්කර දෙකම හාරක් තුනක් කරලා හේනක් කරගෙන හොඳට හිටියනම් මේ මිනිසුන්ගේ අපේ දෙමාපියෝ හිටියා වගේ ඊට වඩා වෙන්න තිබ්බ. මම කියන්නේ නැවත අපි හිතා බලන්න ඕන අපිට තේක හදලා දෙන්න කවුරු හරි ඉන්න ඕනද? අපේ බෑග් එක ගේන්න වෙන යන කවුරු හරි ඉන්න ඕනද? අපේ වාහනේ එලවන් යන කවුරු හරි ඉන්න ඕනද කියන එක. ඒ කියන්නේ එහෙම ඒකෙන් අදහස් වෙන්නේ මම මෙතන නැති නැහැ කියලා එයාට රස්සාව නැති වෙන එක නෙවෙයි. ඒගොල්ලන්ට විකල්ප ආර්ථික අවස්ථා අපි ක්‍රමවේදය යටි කරන්න ඕන. අපි මෙතන දැන් අපි හිතන්නකෝ අපි ගත්තේ කවුද? පෞද්ගලිකංශේ වැඩ කරපු හිටපු උපාධාරීන් ටික අපි මේ ක්‍රමේදී අපිට ගන්න. පෞද්ගලිකංශේ ආයතන උපාධාරින් ගන්න එක නැවතුව සමහර ආයතන. ඇයි ඒගොල්ලෝ එයාලා මානව සම්පත් සැලැස්මේ ඉස්සරහා බලලා අද උපාධාරයක් ගන්න මෙයා අවුරුදු පහකින් මෙතන මෙහෙම කියලා එයාලා ලොකු පුහුණු වියදමක් දරනවා. මේ 70,000 40,000 පඩි ලබන එකේ අත්තරල 20,000ට. එතකොට එහෙම විශ්වාසයක් නැති වුණා. එහෙනම් අවස්ථා තියෙනවා. අවස්ථා ළඟා කරගන්න පුළුවන්. අපි බොහෝ ව්‍යුහාත්මකව සහ හිතන පතන විදිහේ වෙනස්කම් ඇති කරගන්න ඕන. ඇති කරගෙන හැමෝම ඒ වටිනකම තේරුම් ගත්තට පස්සේ මේක තේරෙනවා. මේක කරන්න පුළුවන්. ඒක නිසා මම තවමත් සුබවාදී මේ වෙනස්කම් රටේ මහජනතාවගේ වෘත්ති සංගම් වල වැඩ කරන සේවකින්ගේත් ආශිර්වාදයෙන් මේක කරන්න පුළුවන් කියලා. මොකද මේක හැමෝටම තේරෙනවා. හැමෝම මේක කරන්න ඕන කියනවා. ඒක නිසා ඒක අපහසු වෙන්නේ නැහැ කියලා ගයි මට විශ්වාසයි. සමහර දේවල් පිළිබඳ කතා කරනකොට ඇත්තටම අපි දන්නවා තුමා කැහැදිලි කරා වගේ ඒක හදලා දෙන්න කෙනෙක් ඉන්න ඕනේ නැහැ. හැබැයි ඒ වගේ රැකියාවන් ස්ථානගත කිරීම සිද්ධ වුණේම කොතනින්ද කියන ප්‍රශ්නේ අපට එනවා. මේ දෙයට මේ කෙනෙක් ඕනේ නැහැ. හැබැයි ඒවා ස්ථානගත වුණා වැඩ කරපු ගාන සලකන්න හෝ වේවා එයාට තියෙන කරදරෙන් බේරෙන්න හෝ වේවා මේ දේවල් වුණා. එහෙම බැලුවොත් එහෙම රාජ්‍ය සේවය කොහොමද හදන්නේ කියන ප්‍රශ්නේ එනවා. කොතනින්ද මේක හදන්න පටන් ගන්න එහෙමනම්? නෑ අනිවාර්යෙන්ම පටන් ගන්න පුළුවන්. පළවෙනි කාරණේ තමයි නිශ්චිත තනතුරු ප්‍රමාණය කීයද මේ ආයතන පවත්වාගෙන. ඒ තනතුරු ප්‍රමාණයට ඉස්සෙල්ලම කාර්යමණ්ඩල නිශ්චිත කරන්න. මෙච්චර තමයි කාර්යමණ්ඩලය. එතකොට ඉබේම විශ්‍රාම ගිහිල්ලා අඩු වෙනවා. එන පැත්තෙන් අඩු වුණාම ඉබේම මේක පාලනය කරගන්න මට්ටමකට එනවා. ඒ කියන්නේ දැන් ඇබෑරුතු දැන් තියෙන ඇබෑරුතු ලැයිස්තුව නෙවෙයි. නැවත මේක අධ්‍යයනය කරලා ඇත්තටම මේ සේවා පවත්වන්න යන්න අපි හිතමු මිලියන 2000ක් තියෙන තැනට ගණකාධිකාරවරු කීයක් ඕනද? මිලියන 100ක් තියෙන තැනට කීයක්ද ඕන? මේ ස්ටාෆ් එක 60ක් ඉන්න තැනට පාලනාංශයට කී දෙනෙක්ද ඕන? 6000ක් ඉන්න තැනට කී දෙනෙක්ද ඕන? හැම එකක්ම තාර්කිකව බලන්න ඕන. දැන් මේ මතයන්ස් දැම්ම ලේකම් ඉන්න අතිරේක ලේකම්වරු මෙච්චරයි, ජේසාකරලෙම මුදල් මෙච්චරයි, සංස්ථාවක මණ්ඩලයක් ගත්තහම මෙච්චරයි, සුබ සාධකද්ද මේ මෙහෙම කියලා එක එක එහෙම ඕනද? ඒත් ආර්ථික වැඩ අධ්‍යයනය කරලා අපට ඕන ගාන හදාගත්තහම ඉතුරු අය එයාගේ තනතුරෙන් විශ්‍රාම ගියාම හරි ඒක ඉවරයි. ඒකේ තනතුර යටපත් වෙන්නේ. එහෙම මේක ක්‍රමානුකූලව අවුරුදු 5ක් විතර යනකොට අනිවාර්යෙන් පාලනය කරන්න පුළුවන් මට්ටමට හැදෙනවා. එතකොට ඒක තේරුම් ගන්න. එතකොට ඒක ස්ථාවර කරලා මම හැම වෙලාවෙම කියන්නේ මේක සම්මත කළා නිකම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ පාර්ලිමේන්තු බලතලින් සම්මත කළා තියන්න ඕන. නැත්නම් ආයේ කැබිනට් එකකින් දාලා වෙනස් කරලා ආයෙ බඳවා ගන්න විදියක් නැතුව මෙන්න මේකයි. මොකද මුදල් පනත යන්නේ පාර්ලිමේන්තුවේ අනුමත බජට් එක. ඒ වගේ එකකින් කියන්න ඕන මෙන්න මෙච්චරයි මේ සංස්ථා මණ්ඩල කාර්ය මණ්ඩලය.
මෙච්චරයි රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය. දැන් මේ ඉන්න අය විස්රාම ගියහම එහෙම ඒක අඩුවේ. හැබැයි ඊට එහා ගන්න නැහැ. ගන්න ඕන නම් පාර්ලිමේන්තුවෙන් ගන්න ඕන අනුමැතිය. එතෙන්ට ගිහිල්ලා ස්ථාවර කරන්න ඕන. එහෙනම් එතකොට මේ වෙන වෙන ක්‍රම වලින් හරි එහෙම ගන්න බෑ. එහෙම නැතිවට වැටුප් ගේම සාහනම් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවට අපි බැඳිලා ඉන්න කෝපාවල. මේ නිලධාරීන් වක් කියන්න ඕනේ එක්කෙනෙක්. පැහැදිලි. ඔව්. අපි සේවකයන්ගේ පැත්තේ මම හිතනවා ගොඩක් දේවල් ආවරණය වුණා කතා කරපු කාරණා. ඊළඟට එන්න ඕනේ පරිපාලකයන්ගේ පැත්තට අපි. දැන් මේ රජය පත් වෙනකොට සුදුසුකම් බලලා කමිටුවකින් තමයි ආයතන සභාපතිවරු පත් කරන්න කියලා පොරොන්දු දුන්නා. ඒක උනේ නැහැ. 4 5 6 සභාපතිවරු මාරු වුණා. ඔබතුමා ඔය සභාපතිවරයෙක් පත් වුණත් ඔබතුමාගේ යටතේ එන්නේ අමාත්‍යංශ ලේකම්ගේ යටතේ එන්නේ. මෙහෙම සභාපතිවරු මාරු කර කර මේ විදිහේ වැඩ කරනකොට දේශපාලන පත්වීම් කියන සංකල්පය මේ රාජ්‍ය සේවයට ඕනේද ඔබතුමා දකින විදිහට? මම අදහස් කරන විදිය සහ මම යෝජනා කරන විදිය තමයි ඕන කෙනෙකුට බාර පත් කරන කෙනාට බාර දෙන්න ඕන ජොබ් එක නෙවෙයි ටාස්ක් එක. ඔබට බාර දෙනවා ඔබ මාස 6කින් මොකද්ද මාස 3කින් මොකද්ද අපිට ළඟා කරලා දෙන ඉලක්කය. මාස 6කින් මොකද අවුරුද්දකින් මොකද? එපපොම ඒ කාර්ය සාධනය ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒ සභාපතිවරයා ලබා දෙන්න අසමත් නෑ. ඌ අයින් කරන්න විතරක් නෙවෙයි. ඒකට තමයි ඔහු ලම් පාරිතෝෂිකයක් පාරිශ්‍රමිකයක් එයාදෙන් ලබාගෙන තිනවා ඒකත් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඒක ගැන එන්න කලින් දැනගන්න ඕනේ මෙන්න මේ අභියෝග තමයි මේ ආයතන තියෙන්නේ. මේකේ වැටු ප්‍රශ්නයක් තියෙනවා මේකේ මේ ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා. ඒකට ඌ කියන්න ඕනේ මගේ විසඳුම මේවා. මට මෙන්න මේ අනුව මේක කළමනා කරන්න. මම එහෙම ආයතන දැකලා තියෙනවා. එම් සභාපතිවරුත් දැකලා තියෙනවා. සමහර ආයතන වැටුප් ගන්න බැරුව තියෙනකොට බාරගත්තු සභාපතිවරු හිටියා. ඒ ආයතනෙත් හදලා ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ගිහපු අයත් ඉන්නවා. ඒක නිසා මගේ අදහස තමයි මං කියන්නේ පත් කිරීම ක්‍රමවේදයන් වෙනස් කරන්න කියලා. මං කියන්නේ පත් කරන කෙනාට සමහර රටවල තියෙනවා දැන් අමාත්‍යාංශ ලේකම් ගිහිල්ලා ජනවාරි පළවෙනිද ගිහිල්ලා සුබපතන ගමන් රාජනායකතෙන් ප්‍රොපෝස් ඇග්‍රීමන්ට් එකක් ගන්නවා. දෙසැම්බර් 30 වෙනකොට 31 වෙනකොට මම මෙන්න මේ ටික තමයි මගේ අවුරුද්ද කරලා දෙන්නේ. මම යෝජනා කරන්නේ එහෙම ක්‍රමයක්. රාජ්‍ය සමාගමක් සංස්ථාවක් මණ්ඩලයක් අධිකාරයක් බාර දෙනකොට අධ්‍යක්ෂ මණ්ඩලයේ බැඳිලා ඉන්න ඕන මෙන්න මේ ටික කරන්න. දැන් ඇත්තටම අපි සාමාන්‍ය සේවකයන් හැමෝගේම කම්කරුවන් ඉදලා ප්‍රෝග්‍රෙස් මේ අර කාර්ය සාධනයක් බලනවනේ. ඒ වගේ ආයතන සභාපතිවරු අධ්‍යක්ෂවරු සම්බන්ධයෙන් කාර්ය සාධනයක් කරනවද? මම දන්න තරමින් කාර්ය සාධනයක් එහෙම කරන්නේ නැහැ. හැබැයි අපි අපේ විගණනහා කළමනා ගන්නට සම්බන්ධ අපි කාර්යභාරය පිළිබඳ විමර්ශනයක් කරනවා. නමුත් මම කියන්නේ එච්චර එහෙම එකක් නෙවෙයි. මම කියන්නේ දැන් වර්ග තියෙනවානේ. දැන් සේවා සපයන ආයතන වෙන විදිය. හැබැයි ආදායම් උපද්දන ආයතනයක් ගත්තොත් එහෙම ඔහු ඒකේ අර රාමුවෙන් පිට හිතලා බිස්නස් මොඩල් එකක් හදලා මම කොහොමද මේ ආයතනේ ලාභ කරන්නේ? මට කොච්චර කාලෙකින් මම ඒක කරනවද? කොච්චර කාලෙකින් ලාභ පාඩු නැති කරනවද? ඒ කියන්නේ එයා එහෙම ක්‍රමයකට යන්න ඕනේ. එහෙම වක්කීමක් පැවරෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතාම සරලව මට සංස්ථා සභාපති ගමක් කරන්න පුළුවන්, අධ්‍යක්ෂ මණ්ඩල ගමක් කරන්න පුළුවන් කියලා ඇවිල්ලා මේ හේතුව පඩි ගන්න බැරි හින්දා මං යනවා. එහෙම නැත්නම් මේ හේතුව මත යනවා කියලා එහෙම බෑ. මොකද බාර ගන්න ඕන නම් අර්බුදය දැනගන්න ඕන. ටාස්ක් එක දැනගන්න ඕන. අභියෝගය දැනගන්න ඕන. බාරගත්තට පස්සේ මේ කියන්න ඕන මෙන්න මේවා තමයි මට කරන්න පුළුවන්. මට ට්‍රෙෂරීන් සපෝට් එක ඕන මෙච්චර කාලෙ. නැත්නම් මට බැංකුවකින් සපෝට් එක අරගෙන ඕන මෙච්චර කාලෙ. මේ කාලය තුළ මම මේක ළඟා කරලා දෙන්නම්. එහෙම ළඟා කරන්න බැරි නම් ඉතින් ඒ ආයතනයේ සේවකයෝයි පාලකයෝ එක්කහුවිලා කියන්න ඕන දැන් මේ ආයතනයේ අපට එහෙම ගෙනියන්න බෑ. මේ වෙළඳපොළ තුළ අපිට මේ ව්‍යාපාර කරන්න කරන්න බෑ. එන්න අපිට සාධාරණ ක්‍රමවේදයක් හදලා දීලා අපිට යන්න කියලා ආයතන බහලා දාගන්න. ඒ කියන්නේ මේ සාමූහික වක්කීමක් නෙවෙයි. පැහැදිලි. දැන් දේශපාලන පත්වීම් කියන සංකල්පය සම්පූර්ණයෙන් අයින් කරලා පරිපාලන සේවය ඔබතුමාල්ල ඉන්නවා. අලුතෙන් එන අය ඉන්නවා. පූල් එකේ ඉන්න අය ඉන්නවා. සෙකන්ඩ්මන්ට් එකක් විදිහට ඔය රාජ්‍ය සේවා කොමිෂමෙන් අනුමැතියක් අරගෙන බැරිද ඔය දේශපාලන පත්වීම් කියන එකට ඔබතුමාලමයි නිලධාරින්ම පත් කරන්න? මොකද ඔවුන් වගකීමට බැඳෙන හින්දා. දැන් මේ පළවෙනි කාරණේ තමයි ඇත්තටම මේවා එහෙම කළේ යයි කියන එක. දැන් මේවා දෙයිස්තන්නේ ඉස්සර ගුවන්විදුලි දෙපාර්තමේන්තුවනේ තිබිලා තියෙන්නේ. රජයේ දෙපාර්තමේන්තුවක් නේ තිබිලා. මේවා සංස්ථා මණ්ඩල කළේම වඩා පහසුවෙන් තීරණ අරගෙන වඩා හොඳින් වාණිජ තීරණ අරගෙන වඩා හොඳින් දියුණුවයි කියන අදහසින්. නැත්නම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරන්න තිබුණානේ. නමුත් අවාසනාවකට අර ඔබ කිව්ව ඒ කියන්නේ අර වගවීමේ ප්‍රමාණය රාජ්‍ය නිලධාරියෙක් තරම් අර සංස්ථා මණ්ඩල වලට දැනෙන්නේ නැහැ. ඒ හේතුව මොකද? දැන් අපි දන්නවා අපේ පිටිපස්සෙන්
රාජ්‍ය විගණනය තියෙනවා අනිත් පරීක්ෂණ තියෙනවා ඊළඟට මොන විදියකට හරි අවුරුදු ඒ කියන්නේ විශ්‍රාම ගිහිල්ලත් අපි අල්ල ගන්න පුළුවන් මොන හරි වැරද්ද සිද්ධ වුණොත් එහෙම ඒ ඒක නිසා රාජ්‍ය නිලධාරියෙක්ගේ මානසික වගකීම මුදල් රෙගුලාස් සහ ආයතන සංග්‍රහය සම්බන්ධයෙන් වැඩි ඒක ඒක මනසේ ඇතුලේ තියෙන මොකක් හරි අස්සනක් ගන්නකොට මම මේකට වගවීමක් සහ වගකීමක් තියෙනවා. මගේ පෙන්ෂන් එකෙන්ම මේකට යනවා කියන එක. මක් හරි වෙන්න පුළුවන් කියන එකද කොයි වෙලාවක හරි මේකට අධිකරණ ක්‍රියාමාර්ගයකද හරි උසාවියකද හරි හියුමන් රයිට් මානව හිමිකම් නඩුවකද හරි මට කරුණු කියන්න වෙන මාව ප්‍රශ්න කරන්න ඉන්න ආයතන වැඩි කියන එක. මේ වගකීම වැඩි. ඒක වාණිජ ආයතන නැත්නම් සංස්ථා මණ්ඩලෙදි දැනෙන ප්‍රමාණය අඩුයි. ඒකයි මම කියන්නේ ඔබ කිව්ව යෝජනාව හොඳ යෝජනාවක්. ඒ කියන්නේ මේ රාජ්‍යංශයේ ඉන්න අයගෙන් සේවාවල් ලබා ගන්න පුළුවන් තනතුරවල සේවල් ලබා ගන්න අඩුතරමින් අර වක්‍යුත් දැම්බ විශේෂ පරිපාලන වගේ තනතුරු. එතකොට ඔහු කොහොමදවත් කාර්යයක පිට බඳවා ගන්න බැහැකොත් එයා කොහොමදවත් බඳවා ගන්නෑ. ඒ වැටුප් තලෙන් පිට වැටුප් ගන්න කියන එක ඒ වගේ ඉන්න කෙනෙක් කොහොමදවත් කරන්නේ. ඉතින් ඒක හොඳ යෝජනාවක් ඇත්තටම සලකා බලන්න. අපි හිතමු දැන් යම් විදිහකින් ওই දේශපාලන පත්තින් වලින් පත් වෙන නිලධාරියෙකු සභාපතිවරයෙකු කවුරු හෝ කෙනෙකු මොකක් හරි ටෙන්ඩර් බෝඩ් එකකදී වැරදි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. හැබැයි ඒ පිළිබඳ හෙළිදරව් වෙලා විගණන එනකොට ඔහු තනතුරෙන් ගිහිල්ලා. එතකොට ඔහුට නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තියෙනවද? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ඒක දැනගන්න ඕන කාරණයක්. ලේකම්වරේ කරලා තියෙන ආයතනවල සියල්ලේම ගණන් දීමේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරිය අමාත්‍යංශ ලේකම්වරය. ඒ නිසා අමාත්‍යංශ ලේකම්වරයාට වගකීමක් තියෙන හැම කාර්තුවකම තමන්ගේ ආයතන ගෙන්නන්න. තමන් ගාව ඉන්න ඉන්ටර්නල් ඔඩිටර් කෙනෙක් ඉන්නවා. ඒ ආයතනවල ඉන්ටර්නල් ඔඩිටර් එක්ක ගනුදෙනු කරන්න. එතකොට ඒ ඉන්ටර්නල් ඔඩිටර් කෙලින්ම වගකියන්නේ ලේකම්. වෙන කවුරුත් යටතේ නෙවෙයි ඉන්නේ. ඊළඟට රජයේ විගණනයක් තියෙනවා. රජයේ විගණනයේ දෙන නිර්දේශ මොනවද? ඒ ටික බලන්න. බලලා ඒ විගණන හා කළමනාකරණ කමිටුවද නියෝග කරන්න පුළුවන්. අදාළ සංස්ථාවට මණ්ඩලයට හෝ අධිකාරියට මේක වැරදි මේක නිවැරදි කරගන්න සාධාරණ කාලයක් එහෙම නොකළොත් අනිවාර්යෙන් මේක පාර්ලිමේන්තුවට යනවා විගණකාධිපති තුමාහරහා ඒ ඇරෙන්න මේකේ වගකීම ගිලිහෙන්නේ නැහැ ඒකට වග කියන්න වෙනවා ඉතින් ඒක ගැන ඕන්නම් ඕන්න නෙවෙයි ඒක වගකීමක් තියෙන රජයට අයිති වෙන ආදායම වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් ඒක දන්වන්න ඕන අය කරගන්න ඕන එහෙම නැත්නම් ඒකට ගන්න තියෙන අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕන ඒ සියල්ල ගණන් දීමේ නිලධාරියෙක් විතර දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් නැත්නම් සංස්ථා මණ්ඩල සභාපති හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බැඳලා ඉන්න ඉතින් එහාට අමාත්‍යංශ ලේකම්වරයා බැඳලා ඉන්න දැන් කොච්චර ඔබතුමාගේ දැනුම හැටියට කොච්චර ඒ වගේ වැරදි කරපු අය දේශපාලන පත්තින් විදියට ආපු අය හෝ ඒවා නිලධාරින් හෝ වේවා සැලකියුතු විදිහට උන්ට නීතිය යුක්තිය ක්‍රියාත්මක වීම සිද්ධ වෙලා තියෙනවද? සාපේක්ෂව බලුවොත් නීති යුක්තියට ගිහි ප්‍රමාණය අඩුයි. නීති යුක්තියට නීතියේ ක්‍රියාමාර්ගවලට ගිහි ප්‍රමාණය අඩුයි. වෙන්නේ අර මහජන නියෝජිතයෙක්ට වෙන දේ තමයි. දැන් මහජන නියෝජිතයෙක් හරි කවුරු හරි තමන්ගේ සේවය සැපෙන්නේ නැත්නම් මහජනතාව අයින් කරනවානේ. ඒ වගේ බොහෝ වෙලාවට වෙන්නේ එයා අයින් කරන එක තමයි වෙන්නේ. එයා අයින් කරාම එයාට තියෙන සමාජ නිවාසයෙන් ඇති වෙන දුර්විපාක සහ ඌ පෞද්ගලික අන්තරාරි කොහේ යනකොට ඌ අසමත් කළමනාකරුවෙක් කියලා ඇති වෙන දේ තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ සහ ප්‍රශ්න කිරීම වලට අත් වෙනවා විශේෂයෙන්ම මෙතනින් එහාට ලොකු නෛතික ක්‍රියාමාර්ග වලට යන තත්ත්වයන් හරි අඩුයි විනය ක්‍රියාමාර්ග වල මොකද ඔහුගෙන් ගන්න දෙයක් නැහැ රජයේ සේවකයන් නම් ඔහුගේ විශ්‍රාමයේ ඔහුගේ බැඳීම් ගොඩක් තියෙනවානේ අඩුයි නමුත් නොවනම නෙවෙයි. හැබැයි එක්කත්ම තියෙතු පැත්ත. දැන් අපි හිතමු හොඳට තිබිච්ච ආයතනයක් ලාභ ලැබපු ආයතනයක් විනාශ කරලා බිමටම දාලා පත් වෙච්ච කාලවකවානුවේදී ආයතන ප්‍රධානියෙක් යනවා. එතකොට ඒ වගේ ප්‍රධානියෙක් මේ ආයතනයකට කරපු විනාශය මොකද්ද කියලා ආපස්සට හැරිලා ඔවුන්ගෙන් ගත්ත දෙයක් හෝ තියෙනවද මේ ඉතිහාසයේ ලංකාවේ? ප්‍රධාන කාරණය තමයි මම කිව්ව අර විගණන හා කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් තියෙන උනන්දු. ඔහුට දැනීමක් තියෙන්න ඕනේ ආයතනයේ. එතකොට ඒ පත්කිරීම් බලධාරීන්ට කියන්න ඕන මොකද දෙපාර්තමේන්තුවෙන් පත් කරන්නේ බොහෝලාට අමාත්‍ය මණ්ඩලය එක්ක අමාත්‍යවරයායි පනතනු. ඔවුන්ට දැනන්න ඕන මේ යන විදිය මේකයි කියන එක. එතකොට දිගින් දිගටම ඒ විදියට අවුරුදු ගාණක් යන්න දෙනවනේ. එතකොට අපේ වගකීම තමයි අදාළ ආයතන දැනුවත් කළේ ක්‍රියාමාර්ග ගන්න එක.
නොගෙනින්න ඕන නම් ඒ ප්‍රතිපද අවසාන වශයෙන් මෙදින්න වෙන්නේ එතකොට පවත්න රජය. ඒ කියන්නේ මහජන විරෝධය, මහජන අප්‍රසාදය අර නිලධාරියන් මත නතර වෙන්නේ නැහැ. ඒක ඒ පවත්න රජයට එන්නේ. හරි. මම ඒ ප්‍රශ්නේ අහලම එන්නේ විදුලි බල මණ්ඩලයටයි තෙල් සංස්ථාවටයි. ඕකේ වැඩ කරපු සභාපතිවරු හිටියානම් හරි විදිහට මේ ආයතනයේ සේවකයෝ බර වැඩි තෙල් නැති වෙනවා තෙල් නැතුවත් ඕටි එක ලක්ෂ 90 කෝටිය පැනලා තියෙනවා කියලා. ඒ අය හරියට වැඩ කරා නම් අද පාර්ලිමේන්තුවල ඔබතුමාලට කතා කරන්න වෙන්නේ නැහැ මේ රාජ්‍ය සේවය බර වැඩි කියලා. ඔය ඉතින් ඇත්තටම ඇයි ඔබ සභාපතිවරුන්ගෙන් නතර වෙන්නේ? එහි සේවකයෝ නියෝජනය වෙන්නේ කොයි ප්‍රදේශෙන්ද කියලා බැලුවොත් එහෙම. එතකොට තීරණය කරන්න පුළුවන් සභාපතිවරුන්ගේ කොටස කොච්චරද? ඒක බාර දේශපාලන අධිකාරියේ කොටස කොච්චරද කියන එක. ඒක නිසා මේ කවුරු හරි පත් වෙන්නේ තමන් යට තියෙන ආයතන වලට අනුමත කාර්යමණ්ඩල මිනිසු දාන්න හරි. කවුරු සභාපතිවරු පත් වෙන්නේ තමන්ගේ කවුරු හරි ඒකට දාන්න හරි. එහෙම ක්‍රමයකට ගියා නම් ඒ ආයතන වලට අත්විඳිනම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට එහි ප්‍රතිපාක විදිය මොකද්ද වෙන්නේ? මහජනතාව නිරන්තරයෙන් ආණ්ඩු වෙනස් කරනවා. හයි මහජනතාවට තමන්ගේ සේවා වල වියදම දරා ගන්න බැරි වුණොත් ඒවයි පරිපාලන ඒවයි මෙහෙම වියදම් වැඩි වෙලා ඒ රාජ්‍ය නැත්සාදිරපත්. එතකොට තනි තනිව සමහර තීන්දුව ගත්තත් අන්තිමට රාජ්‍යයක් විදිහ ආණ්ඩුවක් විදිහට ඒ ආණ්ඩු මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ ඒකයි. ඉතින් මේවා මේ සියල්ල එක තැනකට ඇවිල්ලා අපට ලොකු පාඩම් ප්‍රමාණයක් කියලා දෙනවා. නෑ ඒ පාඩම් මත ඒක මොලේට ලැබිච්ච වාසියක් විදිහට තේරුම් අරගෙන මේ ආර්ථික අර්බුදය හැමෝම අපට ගෙනල්ලා දීපු අවස්ථාවන් ටික කළමනාකරණය කරගෙන නැවත එහෙම නොවෙන්න කොහොමද කරන්නේ? ඒකයි මම කියන්නේ මේක පාර්ලිමේන්තුවට දෙන්න ඕන. ඊට මෙහා තැනකට යන්න හොඳ නෑ. මේක තමයි මේ සංස්ථාවේ කාර්ය සේවක සංඛ්‍යා. මේක තමයි මේ ආයතන වල සේවක සංඛ්‍යා. මේක තමයි බඳවා ගැනීම පරිපාටිය. එහෙම වෙනවා නම් ලංකාවේ හතර දිබ්බාගෙට මේක එක ප්‍රදේශකින් සේවකයෝ යන්නේ නැහැ. අවස්ථා සම්පත බෙදලා යන. ඒක නිසා මේක දැන් නැවත තාර්කිකරණය කරාම මේ වරප්‍රසාද සේවක සංඛ්‍යා මේ සියල්ල පිළිබඳව ඔය මුදල් පනත වගේ එකක් තුල පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන. ඒක වෙනස් වෙනවා ආයි පාර්ලිමේන්තුව යන විදිහට. අනිත් දේ තමයි දැන් අපි දැක්ක සමහර තීන්දුව తీරන ඒවායින් අත්වෙච්ච ඉරණම බරපතලයි. මේ කාබනික ගොවිතැන සංකල්පය හොඳයි. වෙච්ච විනාශය කියලා නිම කරන්න බෑ. අද අපි නතර වෙලා තියෙන තැන ලෝකෙ මන්දපෝෂණයේ දක්වා ගියපු තැනක ඉන්නේ. දැන් මේ තීන්දුව తీරනවන්න අපි ওই දේශපාලන අධිකාරියන් ප්‍රශ්න කරනකොට කියපු දේ තමයි ওই ලේකම්ලා හිටියා, නිලධාරියෝ හිටියා, උපදෙස් දෙන්න තිබ්බනේ මේක වැරදි කියලා. ඇත්තටම මොකක් හරි වැරදි තීන්දුවක් අවසානයේදී කතා බහට ලක් වෙනකොට ඔය ලේකම්ලා හිටියේ ඒව අදහා බලාගෙන මොනව කරගෙනද? ඇත්තටම ඔබතුමාලට වාක්‍යමක් කියනවාද මේ වෙනස් කරන්න පුළුවන්ද? ඇත්තටම තියෙන ක්‍රමවේදය මේකයි. ලේකම්වරයෙකුට අපි දෙන උපදේශය එළියට අවිලා කියන්න බෑ. අපි අපේ නිරීක්ෂණ අපි දෙන උපදේශ එළියට අවිලා කියන්න බෑ. ඔබ ගත්ත උදාහරණය ගත්තොත් එහෙම ඒ තීරණෙත් එක්ක හිටගන්න බැරි කියපු ලේකම්වරු දෙන්නේ කයින් කරත්. ඔබ විශ්වාස කරන්න අපි මේ රස්සාවෙන් ජීවත් වෙන මිනිස්සුනේ. මේක හෙට ඒ කියන්නේ මේක මේ 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 අපට අයිතිවාසිකමින් යන්න පුළුවන් දොර අතිරේක ලේකම්බරයක. ලේකම්බරයා කියන්නේ රාජ්‍ය නායකයා කරන පත්කිරීම. අයින් කරන ක්‍රමයක් නැහැ. වෙන ලේකම් කෙනෙක් පත් කරාම අපි දැනගන්න ඕන දැන් අපි යන්න දණක් හොයාගන්න ඕන. ඒක තමයි මේ ලේකම්බරයාගේ තියෙන ක්‍රමය. ඒ තීරණෙත් එක්ක ලේකම්බරු දෙදෙනෙක් ගෙදර යන. ඒ හේතුව මොකක්ද? ඒ ලේකම්බරයා කියනවා ඒක ලේකම්බරේ දැන්ට ඉන්න කුෂ්කර්ම ලේකම්බරයා. ඔහු කියනවා මේ තීරණය ගත්තොත් මේ දවස් වෙනකොට හාල් කිලෝ එක 200 පණිනවා. එතකොට එතුමට කියනවා මේ මේ තීරණයත් එක්ක ඔබ හිටගන්න. එතුම කියනවා මට හිටගන්න බෑ. මම දකිනවා මේ. එතුමට පැය කීපයක් ඇතුළත අනතුර අයින් වෙන්නේ. මේක මේ 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 මේක අඩුවැඩි වශයෙන් රාජ්‍ය සේවින් නිලධාරීන් මුහුණ දෙනවා. හැබැයි ඒක ඇවිල්ලා මාධ්‍යයට කියන්න හරි වෙන දැනකට හරි කියන්න අපේ සම්ප්‍රදාය ඉඩක් නැහැ, අපේ ආචාර ධර්මවල ඉඩකුත් නැහැ. අපේ තියෙනනේ අපි අදාගත් ආචාර ධර්ම පද්ධතියකනේ අපි වැඩ කරන්නේ. ඉතින් එහෙම තියෙනවා. එහෙම කියන ඕන එකක් කරන කොටසකුත් ඉන්න.
හැබැයි එහෙම නොකර මේක පෙන්වා දෙන කොටසකුත් ඉන්නවා. හැබැයි මේ අපේ ක්‍රමවේදයේ තියෙන්නේ මහජනතාවගේ මැන්ඩේට් එකක් නේ දේශපාලන අධිකාරිය ලැබෙන. නිලධාරීගේ මැන්ඩේට් එකක් නෙමෙයි. නිලධාරින්ට කියන්න පුළුවන්. හැබැයි ඒක පිළිගන්න එක පිළිගන්න එක දේශපාලන අධිකාරිය වැඩ. බග්ගී. ඉතින් සමහර අවස්ථාවලදී මේක ලේකම්බරුන්ගෙන් හෝ කාර්යහරි නොවෙන්නත් පුළුවන්. හැබැයි වෙන අවස්ථා තියෙනවා බොහෝ තැන්වල. ඉතින් අපිට කරන්න පුළුවන් අපේ අපි දකින නිරීක්ෂණය. අපි මේ සම්බන්ධ ධර්ම මතය කියන්නේ. හැබැයි ඒක පිළිගන්න බැඳිලා නැහැ. නීත්‍යානුකූලවත් නැහැ. ඒක බැඳෙන්න ඕනෙත් නැහැ. අපිට තියෙන්නේ මහජනතා පවර බලයක් නෙවෙයි. අපිට තියෙන්නේ විධායක විසින් පවර බලයක්. එතකොට අපි ඉන්නේ විධායක ගන්න තියෙන තීරණ ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒ ක්‍රියාත්මක කරනකොට ඒ තීරණය මත යම් මේකෙන් වෙන ප්‍රතිඵලය මේකයි කියලා දකිනෝ නම් ඒක කියන්න ඕන. ඒක කියලා තියෙනවා නේද? ඒක තමයි ඔබ මම මතක් කරපු ඒ කාබනික තමත් එක දැකපු ආසන්නතම උදාහරණය ඒක. ඒක දැන් සමහර තැන්වලදී කියවෙන දෙයක් තියෙනවා. ඔය ඇමතිවරු දන්නේ නැහැ මොකුත්. ඔය ලේකම්වරු ඔය ඉන්න අධ්‍යක්ෂවරු තමයි ඔය ඔක්කොම හොරකම් කරලා තියෙන්නේ. ඇමතිවරයාට කොලේ වහලා ලේකම්ලට තමයි ඔය වැඩේ ලස්සනට කරන්න පුළුවන්. ඇත්තද එහෙම එහෙම වෙනවද? මෙහෙමයි. ඇමතිවරුත් ඉන්න ඉතාම අවංකි ඉතාම රත්තරන් හොඳ මහත්. ලේකම්වරුත් ඉන්න. නිලධාරීත් ඉන්න. යම් පිරිසක් මේ අපේ රටේ ඇත්ත ඕන කෙනෙක් දන්නවනේ. මේක මගෙන් අහන්න ඕනේ මේ රටේ මහජනතාවගෙන් ඇහුවොත්. මාතෘක විශ්වවිද්‍යාලයෙන් පිටවලා අද මම ඉන්න තත්ත්වේ තව කෙනෙක් ඉන්න තත්ත්වේ පොඩි වෙනසක් වෙනවලම් පිටරට රස්සාවක් කරලා හරි මොනා හරි කරලා ඊට වඩා යම් වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි අසීමිතව වත්කම් තියෙනවනම් මිනිස්සු දන්නවා. දේශපාලනයටත් එනකොට දේශපාලනට ආපු දැන දන්නවනම් අද ඉන්න තැන දන්නවනම් යම් ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. හැබැයි අසීමිත වත්කම් තියෙනවා මිනිස්සු දන්නවා. ඒක නිසා මම මේක සාමාන්‍යකරණය කරන්නේ නැහැ කවදාවත්. මම මේ වැඩ කරලා තියෙනවා ඇමතිවරු ගණනාවක් එක්ක. මම රාජසේවයේ මේ රාජසේවයේ විතරක් අනුවිඳන් මේ දක්වා වැඩ කරලා තියෙනවා. දේශපාලනඥයන්ට කොලේ වහන්නත් බෑ. එහෙම කොලේ වහන්නත් බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම දක්ෂ නැත්නම් ඒගොල්ලෝ එතෙන්ට එන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ක්‍රියාවලිය දන්නවා. ඒ වගේම මේ රාජනිලධාරියෙක් මේ ක්‍රියාවලිය දන්නවා. මම කියන්නේ මේකේ කොටසක් ඉන්නවා. ඒ කොටස එක්කට එකහුත් වෙනවා. හරිද? මම විශ්වාස කරන්න මට මේ දක්වා මේ රාජකාරීයේ කවුරුත් වැරදි වැඩක් කරන්න කියලා නෑ. කවුරුත් කියලා නෑ. මොකද මම එහෙම කරන්නේ නැති කෙනෙක්. මට කියලා නෑ මම කරන්නේ. මට කියලාත් නෑ. මම තමයි අනතුරු කී දේ මට කියලා නෑ. මොකද ඒ කිව්වත් මම කරන්නෙත් නෑ මට කියලා. එහෙම නොකියන මට්ටමට තමන්ගේ වෘත්තීයභාවය හදාගත්තු නිලධාරීන් ඉන්නවා. ඒ වගේ මම දැකලා තියෙනවා ඒ වගේම තමන්ට හිමි දේ ඇරෙන්න කිසිම දෙයක් අඩුතරමින් වාහනයක් වෙන පහසුකම කිසිම දෙයක් ඉල්ලන්නේ නැති ඇමතිවරුත් මාත්‍රික වැඩ කරලා තියෙනවා. ලේකම්තුමා මට උත්තර දෙන්න බෑ මට අමාරු වැටෙන්න බෑ ඔබතුමා බලලා මට අයිති ටික කියන්න මට අයිති නැත්නම් කරන්න එපා. හරි ඊළඟට මගේ ලොබි කරන්න දෙන්නේ නැහැ කිසිම ව්‍යාපාරිකයෙකුට කිසිම කොන්ත්‍රාත්කාරයෙකුට කිසිම ටෙන්ඩර් කරුවෙකුට ඔබතුමා බලලා හරියට හරි දේ කරන්න. ඔබතුමාට තමයි සේවක පරිපාලනයේ ප්‍රසම්පාදනය ඇති. එහෙම කියන අයත් ඉන්න. ඒකයි මම කිව්වේ මේක සාමාන්‍ය පොදු කරන්න බෑ. දේශපාලනඥයෝ හොරු නිලධාරීන් හොරු නෙවෙයි. නිලධාරීන් හොරු දේශපාලනඥයෝ හොරු නෙවෙයි. එහෙම සාමාන්‍යකරණය කරන්න බෑ. මේ සමාජයේ ඉතා සුළු ප්‍රතිශතයක් ඉන්නවා අල්ල සහ දූෂණය හා බැඳි. ඒක මේ සමාජයේ හැම සේවක හෝ හැම දේශපාලන අධිකාරියම යම් ප්‍රතිශතයක්. ඒක තමයි අපි අවධානය යොමුලා තියෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති අද අයවැය කතා ඇත්තුවේ අල්ල දූෂණය නවත්වීමට කාර්යක්ෂම ඉක්මන් ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒක අවශ්‍යයි. ඒ කියන්නේ 100%ක් නැති කරන්න බෑ ලෝකෙ කිසිම රටකට. හැබැයි රටේ ආර්ථික දේහයට හානි නොවන මට්ටමට මහජනතාවට පීඩා නොවන මට්ටමට මේක අඩු කරන්න විපරීත සක්‍රීය ක්‍රමවේදයක් රජය යෝජනා කරලා තිනේ. ඒකට අදාළ අනපනක් සම්පාදනය කරන්න කියලා මම ඒකට හරිම කැමති. ඒක වෙන්න ඕන දෙයක්. ලේකම්වරයෙක් කියන්නේ ඉගෙනගෙන පරිපාලන සේවය විභාග පාස් වෙලා ඉහළට ගිහිල්ලා ඔය මුතුමයි දැන් ශ්‍රේණි 1 1 ශ්‍රේණි තියෙනවානේ ඇවිල්ලා ඉහළම තැනකට අමාත්‍යංශ ලේකම්වරයෙක් වෙනවා කියන්නේ. කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් දේශපාලකයෙකුත් එක්ක? මට නම් පුළුවන්. ඇයි බැරි? ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ ලේකම්වරයා තමයි
අමාත්‍යවරයාගේ හරිම උපදේශකයා වෙන්න ඕන. හරිම මඟ පෙන්වන්න වෙන්න ඕන. මට හිතන දෙයක් කරන්න බෑ. මහ ජනතාවට රජයක් පත් වෙනකොට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. එතකොට දැන් පහුගිය දවස්වල දැන් දේශපාලන වෙනස් වීමත් එක්ක මට දැන් අද තමයි අපි දකින්නේ දැන් වර්තමාන ප්‍රතිපත්ති රාමුව. මොකද දැන් ඔන්න දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ සහ රජයේ ප්‍රතිපත්ති රාමුව තමයි අද අතුරුවේයි තියෙන්නේ. සාර්වාර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? සමාජ ප්‍රතිසංස්කරණ මොකද්ද? රාජ්‍ය ප්‍රතිසංස්කරණ මොකද්ද? මේක තමයි මට අවශ්‍ය. ඒක ආවට පස්සේ රාජ්‍ය නිලධාරියෙක් අන්නේ අරමුණු සාක්ෂාත් කරගන්න. දැන් මට පළාත් පාලන ආයතන ගැන මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මම හෙට මේ අදාළ නිලධාරින් කැඳවන. කැඳලා මේ පළාත් පාලන ආයතන ප්‍රතිපත්තිය සාක්ෂාත් කරගන්න කරන්නේ මොකද්ද? දැන් 60ට ආවහම 60න් විස්රාම යන කොටස මොකද්ද? ඒක සම්පූර්ණ කරන්න කඩිනමින් මම ඉදිරි මාස 3 ඇති කරන්න ඕන මොකද්ද කියන එක මම තීරණය කරනවා. ප්‍රතිපත්තිය තීරණය කරාම ඒක හරියට කරන එක ඒක තමයි නිලධාරියගේ වැඩ. එතකොට ඒක අමාත්‍යතුමත් එක්ක ඒ ගනුදෙනුව කරන එක තමයි වැඩේ. මගේ රාජකාරී ජීවිතේ මේ දක්වා මට කිසිම රාජනායකයෙක්ගෙන්වත් කිසිම අමාත්‍යවරයෙක්ගෙන්වත් එහෙම බලපෑමක් ලැබිලා නැහැ. ඒක මම බොහොම අභිමානයෙන් කියන මට එහෙම බලපෑමක් ලැබිලා නැහැ. මට කරන්න බැරි වැඩක් ආවොත් ඒ කරන්න බැරි නීති විරෝධී වැඩක් නම් මම මේ පුටුව එහෙම කරන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න මම කිලදාරි. මට ඒක ගැන කිසිම දෙහිතක් දෙවරක් මම හිතන කෙනෙක් නෙමෙයි. මට හෘද සාක්ෂියෙන් හවසට රැට ගියාම නිඳ යන්න ඕනේ. නීත්‍යානුකූල සාධාරණ මහජන හිතකාමී තීන්දුව తీරන තමයි මම අද දවසේ ගත්තේ. හිතට විරුද්ධ අසාධාරණ කාටවත් ප්‍රතිලාභයක් ලබා දෙන තීන්දුවකට මම දායක වෙන්නේ නැහැ කියන හෘද සාක්ෂියේ විග්‍රහණයට මම යටත්. ඒක තියාගෙන නිදා ගන්න පුළුවන් වෙනවා. ඒක නැති කරගෙන ලේකම් කමරයක් ගන්න කෙනෙක් නෙමෙයි. හැමදාම ලෝකෙ පවතින්නේ හොඳයි නරකයි එක. කවදාවත් සම්පූර්ණ හොඳයි කියලා එකක්වත් මේ ආහවල් රටේ ඔක්කොම හොඳයි මේ එහෙම නැහැ. මේ හොඳයි නරකයි අතර හැම මිනිහෙක්ගේ ඇතුළෙත් හොඳ සහ නරක තියෙනවා. මගේ ඇතුළෙත් යම් ප්‍රමාණයකට මාව පිළිනොගන්න යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නරක තියෙන්න පුළුවන්. හැබැයි අපි පුහුණු වෙනවා කියන්නේ අපි වැඩිහිටි වෙනවා කියන්නේ අපි පරිණත වෙනවා කියන්නේ අඩුපාඩු අඩු කරගෙන අර දක්ෂතා ටික අර වටිනාකම් ටික හදාගන්න. අපි රාජසේවයට එනකොට අපිට රාජසේවයේ තියෙන වෙනම ආචාර ධර්ම අත්පොත. අපි කරන්න ඕන මොකද්ද නොකරන්න ඕන. අපට අමාරුකම් තියෙන්න පුළුවන්. අසීරුකම් තියෙන්න පුළුවන්. හැබැයි අපි පුළුවන් තරම් එතෙන්ට සූදානම් වෙන්න ඕන. එහෙම හැදෙන පිරිසක් ඉන්නවා. හැමදාම හැබැයි අර වගේ පිටපන්න පිරිසකුත් ඉන්න පුළුවන්. ඒක පාලනය කරන්න එයාලට දඬුවම් දෙන්න. ඒක එතන ඉන්න ඉහළ නිලධාරීන් බලන්න සහ වැඩ කරන්න. ඒක තේරුම් ගත්තාම ඉන්න ඉහළ නිලධාරියා මෙහෙමයි කියලා ඒවා පාලනය වෙනවා. හැබැයි මම විශ්වාස කරනවා මේ රටේ ඒ අභිමානවත් මිනිස්සයා තාම ඉන්න පරිපාලන සේවය විතරක් නෙවෙයි අනිත් දීපව්‍යාප්ති සේවාවල වෙනත් රැකියාවලත් කරන තමන්ගේ රටට ණය නැති ආයතන ණය නැති පොඩි මිනිස්සයෙක් නම් පිරිසක් ඉන්නවා. ඒක නිසා මම හැම වෙලාවෙම අනාගතය සුභවාදීව දකින්න කැමතියි. මීට වඩා ආර්ථික වාසිතියෙත් රට යන්න තියෙද්දි ඒවා නොගිහි ඒවට යන්නේ නැතුව මේ සේවාවල් වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ බැඳීමක් තියෙනවා රට ගැන. ඒ මිනිස්සුගේ ගෞරවයක් තියෙනවා රාජ්‍ය සේවය ගැන. ඒක නිසා මම විශ්වාස කරන අපේ පුතුවරට අනුප්‍රාප්ත වෙන්නේ ඒ වගේ සුසුම්නාක පිරිසක් ඉන්නවා. අද වික්වේෂන් කතාබහ අපි හිතනවා බොහොම සාර්ථක කතාබහක්. මේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව බොහොම විවෘතව කතා කළා. ඇමතිවරු දේවල් සමහර කියනවා, ලේකම්වරු ගැන කියනවා, ලේකම්වරුගේ වැඩ ගැන කියනවා. ඒ වගේම තමයි රාජ්‍ය සේවය මේ වෙද්දි බර අඩු කරන්න ලොකු කතාබහක් තියෙනවා. ඒ කතාබහේ සමහර පැති පිළිබඳ අපි කතා කරන්නට ඕනේ. සුභවාදී සහ අසුභවාදී කාරණා තියෙනවා. ඔබේ පැත්තෙනුත් විය යුතු දේවල් තියෙනවා. ඔබත් මේ දේවල් දේශපාලඥයෝ මත ගිහිල්ලා වහල්කමින් වැටෙනවද, නැත්නම් එතනින් එහාට ගිහිල්ලා ස්වාධීන මිනිස්සු විදිහට ඉදිරියට යනවද කියන දේවල් පිළිබඳව තීරණය ගත යුතුයි. අපි කතා කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්තුමන් ජයන්ත මායතුන් මහතාසේ. බොහොම ස්තුතියි. අදටයි.
Adalah big question tulen sama gak no? Tapi elemen satya kami mau. Sarana kan udah kami utama. Ya pada masa. Ayo. The big question. Alat abiyogyan te prayogi kevisunum so enatana.